බැයි එහෙමනම් සියලුම දෙනා ධර්මශ්‍රවණයකට සූදානම් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අච්චි භික්ඛවේ ආරම්භ ධාතු නික්ඛම ධාතු පරක්ඛම ධාතු තත්ත යෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අයම ආහාරෝ අනුපන්නස්ස වා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්ස වා විරිය සම්බොජ්ජංගස්ස භීයෝ භාවාය වේපුල්ලාය භාවනාව පාරිපුරියා සංවත්ත තීටි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දේශනාවට මාතෘකා පාඨය වශයෙන් තියාගත්තේ සංයුත්තනිකායේ සලායතන සංයුත්තේ බොජ්ජංග සංයුත්තේ කාය සූත්‍රයෙන් උපුටා ගන්නා ලද කොටසක්. ඒ කොටස අපි ඊයේ සම්බන්ධ කරගත්ත විරිය සම්බොජ්ජංගයේ පිළිබඳවමයි කතා කරන්නේ. වෙන පැත්තකින් ඒ කාරණාම තමයි වෙන පැත්තකින් වෙන ආලෝකයක් ලබා දෙනවා. ඒ පාඨයේ තියෙන සාමාන්‍ය අර්ථය ගත්තොත් නැත්නම් ඒ පාඨයේ පසුමු වෙලා තියෙන අර්ථය ගත්තොත් ඒ කාය සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරන්නේ මහණෙනි මේ කය ආහාර නිසා ආර හේතු කරගෙනයි පවතින්නේ. ආහාර නැති වුනොත් මේ කය පවත්වන්න අමාරුයි. සියලුම ලෝක සත්ත්වය ඔක්කොම ආහාරයෙන් තමයි රඳා පවතින්නේ. ඒ වගේම තමයි හැම නීවරණ ධර්මයක්ම ඒකට අදාළ ආහාරය ලැබගෙනයි පෝෂණය ලබන්නේ. ඒ සූත්‍රයෙන් පසුකොටේ සඳහන් වෙනවා බොජ්ජංග ධර්මත් එක එකක් ඊට ආවේනික වූ ආහාර මතයි ඒවා වැඩෙන්නේ වැවෙන්නේ. ඒ ආහාර නොලබුනොත් එව්වට ඒ වර්ධනයක් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ මාතෘකා කරන් බෙදුනේ ඒ බොජ්ජංග සංයුත්තේ විරිය සම්බොජ්ජංගයට අදාළ වීරිය වැඩිවීමට අවශ්‍ය කරන ආහාරයක් ගැන සරුවත්නන්සේ කතා කරන අවස්ථාව. ඒකෙදී සරුවත්නන්සේ සඳහන් කරනවා මහණෙනි මේ වීරියේ ආරම්භ ධාතුය, නික්ඛම ධාතුය, පරක්ඛම ධාතුය කියලා මට්ටම් තුනක් තියෙනවා. අන්න ඕක පිළිබඳ යෝනිසෝ මනසිකාරය. ඕක පිළිබඳව නෝනි මෙනෙහි කරන්න දන්න කෙනා මේ නැති බොජ්ජංග නැති වීර්ය සම්බොජ්ජංගයක් වඩන්න සූර වෙනවා, දක්ෂ වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ වීර්යයේ අවස්ථා තුන ආරම්භක ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියන මේ අවස්ථා තුන දන්නවනම් තමන් තුළ ඇත්තා වූ යාන්තවට මොහොත වෙලා තියෙනා වූ වීර්ය සම්බොජ්ජංගයේ වඩා වර්ධනය බහුලීකත කිරීමට සූර වෙනවා කියන එකයි මේ එකම ආහාරයක් බොජ්ජංගේ වැඩිවීමට අවශ්‍ය කරන ආහාරයක් සර්වඥාන්සේ සඳහන් කරා. ඉතින් මේ සෑම දිනකම මෙතන මේ රැස් වෙලා ඉන්නේ ආන්නේ වාගේ තමන් තුල නැත්තම් මේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ වඩා ගんだයි තියෙනවනම් භාවනාවේ පරිපූර්ණියා ගච්ඡායි ගච්ඡති කියන විදිහට භාවනාවෙන් පරිපූර්ණ භාවයට ළඟා වෙන්නයි මේ කාලේ ගන්නෙ. ඉතින් ඒ නිසා මේ සර්වඥ දේශනාව අපිට මොනම තාලකින්වත් අහක දාන්න පුළුවන් කමක්වත් අවශ්‍යතාවයක් නැහැ. මේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියන කාරණා පිළිබඳව අපි ඊයේ සාකච්ඡා කරන්න යෙදුනා. මොනම ව්‍යාපාරයක් හෝ මොනම අධ්‍යාපනයක් හෝ මොනම කටයුත්තක් කරන්න ආරම්භ කිටලා ඒ ක්‍රියාවත් කරන තැනට යන්න ඒ මුල් වෙන ඒ පදනම් වෙන වීර පුරුෂයෝ හොඳට දන්නවා වැඩක් පටන් අරගෙන ඉදිරියට යනවා කියන එක පොඩි වැඩක් නෙවෙයි. දානත් මමාරු වැඩ පටන් ගන්න වෙලාවේදී ඒකට සුදුසු යෝගයේ සකස් කරගෙන ඒ පිරිස යොදාගෙන මේ පිරිවැය හොයාගෙන ශ්‍රමීය හොයාගෙන කටයුත්තක් පටන් ගන්නවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. ඒ නිසා ගොය දෙනෙක් එවැනි පුද්ගලයන් දෙයක් කට අරගෙන බලා ඉන්නවා මිසක් පුදුම වෙනවා කොහොමද එවැනි වැඩ සංවිධානය කරගන්නේ කියලා. සමහර අයත් හිතනවා අනේ අපිට ඒක සහජ හැකියාවක් නැහැ. ඒ නිසා අපි ඉතින් කවුරු හරි ඒ වගේ කරන දෙයකට යපෙනවා කියන මිසක හිතන්නේ නැති තරම් වැඩක් පටන් ගන්න එක බොහොම අමාරුයි. ඒක තමයි ආරම්භ ධාතුව කියලා. කියන්නේ ඒක තමයි තාමත්ම දුෂ්කර දේ. ඊගාවතේ පටන් ගත්ත වැඩේ දිගට පවත්වනවා කිව්වහම අර ආරම්භක නැත්තන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒක පවත්වනා කියන එක වෙනම
දක්ෂකමක්. ඒක වෙනම සූර භාවයක්. ඊගාවට ඒක නිම වෙන තෙක් පවත්තලා ඉවර කරනවා. නික්කමනද පරක්කම ධාතු අවසානේ දක්වා ගෙනියනවා කියුවට පස්සේ ගෙනියලා ඒකේ ජය ලබන්නේ සමහන්ත ආරම්භක ඇත්ත නොඉන්නත් ඉඳීතියි. එතන නොඉන්නත් ඉඳීතියිනවා. ඒ තරම්ම දුෂ්කරයි මේ ප්‍රධාන වීරියකින් දීර්ඝ ගමනකින් කෙලවර කරච්ච වැඩක් ගත්තහම මානව ඉතිහාසයේ කටයුතු හෝ ජාතික මේ ඉතිහාසගත වැඩ හෝ ওই විද්‍යානුකූල නිෂ්පාදනයක් එහෙම ගත්තහම ඒක પરම්පරා ගානක් කරලා තමයි ආරම්භ කරපු යත්තු ඇති කළ දීපු ඒ ගැම්ම නික්කම ධාතුව වශයෙන් ඒක නඩත්තු කරන්නේ නැත්තු ලුකු ගෞරවයකින් Taman උරහිසටපත් වෙච්චි ධූරයටපත් වෙච්චි මහා බර වගකීමක් ඉදිරියට ගෙන යනවා වගේ දරාගෙන ගියාට පස්සේ ඒකේ කෙලවර දකින්න ඇත්තු තමයිට ආරම්භ ගත්තු නොවෙන්ට ඉදිදී ශාසනික වශයෙන් උරකලයකට මෙන්න මෙහෙම අපි මේක මතක තියාගන්න පුළුවන්. මේ ශාසනී මේ සංඝ ශාසනී සර්වඥාන්සිකිතුගේ මේ බුද්ධ ශාසන ධර්ම ශාසන සංඝ ශාසන කියන්නේ සංඝ ශාසනය ගත්තාම සර්වඥාන්සේ බොහොම අතේ දුරින් තමයි සංඝය ආශ්‍රය කෙරුවේ. අනිකු ශාස්ත්‍රවරු වගේ උදේ හවස ඉස්සර පිටිපස්ස යන්න රැළේ වැටිලා ඉඳ කිසි කෙනෙක්ගේ කිසිම අපේක්ෂාවක් තිබුණේ නැහැ. ඉතින් පරිණිරවණ අවස්ථාවේදී වුණා මම සම්පූර්ණ සංඝයාගේ නිදහස් සංඝයා මගේ නිදහස් කියලා. අර අපේ ගෞරවයටයි අපි මේ පිටිපස්සේ වැටිගෙන යන්නේ. මොකද මේ එළිය මේ ආభాෂය අපත නැතුව බැරි නිසා තමයි අරුවත්තනංශ අපට එහෙනම් මං පිටිපස්සේ වරෙන් මං කියන දේ අහපන් කියලා කවදාකවත් කියන්නේ කිව්වනම් උන්ද සරුවත්නේ නෙවෙයි. ආ නේම සරුවත්නේ ශාසනී ඇත්තටම මේ සංඝ ශාසනය ඇති කිරීමට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේත් අරන් තියෙන දුක් කරලා තියෙන භාරය පුදුම හිතේ. අමාර වේලාවලට සරුවඥාන්වහන්සේ මේ තමන්ගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බුදුමාකාර විතර බැනලා මෙහෙවල මේක කරපම් කියලා කරන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. කිසිම දවසක මට එහෙම කතා කරන්න මොකද කියලා කවදාකවත් අහන කෙනෙක් නෙමෙයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. කියන ඕන දෙයකට යටත් වෙලා ඒ කරලා තියෙන වැඩ දිහා බලනකොට හිතෙනවා නේ උන්දලා එදා ඒ දැරීම ඒ වීරිය නොකලා අනං සරුවත්යන් වහන්සේගේ ධර්මදේශනා මහා වැලි ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බීගත්තා වගේ අපි එනකොට සුන්නත් දූලි වෙන්න ඉඩ තිබුණා. බුද්ධමාකාර හැංගීමකින් මේ 5000ක් පවතින ශාසනයේ 2550කට පස්සේනේ අපි ගැනත් හිතලා එදා ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා වැඩ කරපු හැටි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා වැඩ කරපු හැටි බලන්ද ඒ විනය පිටිකයත් කියවන්න ඕනේ සූත්‍ර පිටිකයත් කියවන්න. ඒ යක්කඩේ පඤ්ඤාරාම හාමුදුරුවෝ බොහෝම සූරයි. ඒ සූත්‍ර පිටක විනය පිටක විසඳන්න උන්වහන්සේ උගන්වනකොට ඒ පන්තියේදී කියනවලු බුදුහාමුදුරට මම මල්වට්ටියක් පූජා කරනකොට වෙනම මල් දෙකක් ආසනේ උඩ තියලා අනේ මේක සාරිපුත් හාමුදුරන්ගේ පූජා වේවා අනික මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට පූජා වේවා කියලා කියනවා කියලා. බුදුහාමුදුරට මල්වට්ටිය පූජා කරාට වැඩේ කෙරුවාව තිබිලා තියෙන මේ දෙන්නාතේ. සර්වඥාන්සේ සඳහන් කරනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මවක් වාගේ ඕනෑම පු탁ජනී සෝවාන් කරලා නැත්නම් ආර්ය ලෝකෙට වදන්නේ බිහි කරවන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එච්චරයි උන්දර පුළුවන්. මොකද උද්දී ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර බරක් දරන. උදේ නැගිටපු තැන ඉඳලා පින්දපාතට එනකම් පින්දපාත ගිහිල්ලා ඇවිල්ලා වත් පිළිවෙත් ඒ අත්වන්ට බණ බරන් කියලා දෙන්න මහැණ කරන්ද උපසම්පදා කරන්න පැවිදි කරන්න කිලෝරක් අතෝ වැඩ කරලා ඒ අත්වර ආර්ය භූමියෙන් ඔසවලා මේ පු탁ජන භූමියෙන් ඔසවලා ආර්ය භූමියේ තැන්පත් කරලා පස්සේ උන්වහන්සේ සුවාසය කරලා වැත්තකට එනවා. ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සෝවාන් කෙනා අරහත්ත්වයේ දක්වාම ගෙන යන්න පියෙක් වාගේ මව විසින් බිහි කරලද දරුවා දැඩි කරන රැකීර සාවල් කළ රසා මේ පිටකොන්ද හයි කළ ශිල්ප උගන්නලා අරසාව දින වඩන පියෙක් වාගේ ඒ දරුවා සෝවාන් වෙච්චි ලදරු ආර්යයන් වහන්සේ අරහත්ත්වයේ දක්වාම ගෙනිනවා. ඉතින් මේ දෙනගේ ශිල්ප දෙකක් ක්‍රම දෙකක්. ඉතින් මේ දෙන්න නොහිටියාන අම්මයි අප්පයි වාගේ සාසනයේ නොහිටියාන අද මේ අපි මේ කරන දේවල් කවදාකවත් හීනකින් හිතන්න හම්බෙන්නේ නැහැ. අනිත් වගේ මේ ආරම්භ ධාතුව වැඩක් පටන් ගන්න තියෙන ධාතුව මහ පුදුමයි. ඒක තමයි මාතෘත්වය කියලා ලෝකේ අපි සඳහන් කරන්නේ. මාතෘත්වය තමයි ඒ සියල්ලම කරලා දරුවෙක් කුස දරාගෙන ඉඳලා බිහි කරවන්නේ. ඉතින් බිහි කරුවට පස්සේ ඒ මවට ආරසාව අවශ්‍යයි, ඒ දරුවට පිතෘත්වයක් අවශ්‍යයි. ඒකයි මේ පවුල් සංවිධානයක් කියලා එකක් අපිට තියෙන්නේ. මේ පවුල තුල තමයි මේ දරුවට පූර්ණත්වය ලැබෙන්නේ මාතෘත්වය පිතෘත්වය.
අද කොච්චර පඬිතුකම් කතා කරන්න ගියත් බටේර ලෝකේ තියෙන්නේ ඒක පුද්ගල එක්කම අව ඉන්නේ එක්ක පියා විතරක් ඉන්න සමාජයක්. ඕගොල්ලෝ තමයි අපිට මේ බණ උගන්වන්න දෙන්නේ. ඕගොල්ලෝ තමයි අපිට මේ ආර්ථිකය උගන්වන්න දෙන්නේ. ඕගොල්ලෝ තමයි අපිට මේ තාක්ෂණය උගන්වන්න දෙන්නේ. උන්දලාට උන්දලාගේ වැඩක් බලාගන්න කියන්නේ. අපේ තියෙන ටික අපිට ඇති. අපිට අම්මල දාතා දෙන්නම ඉන්නවා. ඒ නිසා මේ ආරම්භ ධාතුව විතරකින් වැඩේ කරන්න පටන් ගත්තොත් අනික කකුලින් ඇවිදිනවා වාගේ. ඒක කරන්න බෑ. ටිකක් කරගෙන යනකොට නික්‍රම ධාතුව අවශ්‍යයි. ඒ කරගත්ත වැඩේ ඉදිකට ගෙනියන්න. ඒකෝට මමයි ආරම්භ ධාතුව ඇති කරු නිසා මට කරු කරපල්ලා ඔක්කොමලා මං පිටිපස්ස වරෙලා කියලා බෑ. අර ආරම්භ ධාතුව ඇති කරපු එකනා ලෝකිතම අනුකම්පා වෙලා කාගෙත් කරුණාමයිත්තේ ඉල්ලාගෙන කාගෙත් අනුකම්පාවෙන් අර නික්‍රම ධාතුව තනවර්ධනය කරගන්න. වඩා වර්ධනය කරගන්න. ඒක ඔක්කොටම පුළුවන් දෙයක් නෙවෙයි. එතන සාරිපුත්තු සාංශික වැඩි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට බෑ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වැඩි සාරිපුත්තු සාංශික බෑ. නමුත් ඒ දෙන්න අතරත දීගෙන ඉන්න ඕන. ඉතින් නැත්නම් සාරයක් වැඩෙන්නේ නැහැ. ආ මේ වගේ මේ ආරම්භ ධාතුව කියන්නේ මේකය. නික්කම ධාතුව කියන්නේ මේකය. පරක්කම ධාතුව කියලා කියන්නේ මේකය කියලා. අපි දන්නේ නැතුව හැමදාම ආරම්භ ධාතුවේ හිටියොත් අපිට කවදාහක රස මිහිරක් ධර්මෝජාවක් ලබන්න හම් වෙන්නේ ඒ වගේම තමයි අපි ආරම්භ ධාතු දැන් කෙවලයි තියෙන්නේ. අපි ඉන්නේ නික්කම ධාතුයේ ආරම්භ ධාතු ඉන්න ගැටි මොන්ඩිසෝරි පන්තිය. අපි ඉන්නේ ඉහළ පන්තිය කියලා කවදාකවත් අර ආරම්භ ධාතුයේ තින්දිවල අතහැරලා පාගලා පුංචි කළත් බෑ. අපි ආරම්භ ධාතුයේ සූර දක්ෂ භාවයේදී නික්කම ධාතුවට දරණ ගතියකට එන්න ඕනේ. ඒ වුණත් අපි දැනගන්න ඕන තාම වැඩේ ඉවර නෑ. ඒ නිසා පරක්කම ධාතුවට යනකම්ම ඒ වීරියේ ගුණාත්ම ශක්තිය දිනු කරනවා කියන එක මේ මොනම විශේෂකින්වත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඒ විෂයන්ට අදාළ වීරියයි. අපි මේ කතා කරන්නේ මොන නෙමෙයි ලෝකෝත්තර තත්ත්වයටපත් කිරීමට අවශ්‍ය වීරියයි. එතෙන්ට එන තෙක්ම අවසානට එන තෙක්ම කිසිම ආකාරයකින් බර බිම නොතබ ඔසවාගෙන යන ශක්තිය ඇති කෙනා තමයි මේ යෝගී කියලා කියන්නේ. එහෙනම් තමයි මේ තපස් කියන නමට ගැලපෙන්නේ. එහෙම නැතුව මේ ආවට ගියාට පොඩ්ඩක් උසන ගිල්ල බිම තියෙන කට්ටියට අර ඉබ්බගේ හා වගේ රණ්ඩුව සතන දිවිල්ල වාගේ ඒකට හිත මේ යෝගාවචර කියන්නේම ගැලපෙන්නේ නැහැ. යෝගාවචර නම් යෝගයට ආවචර. යෝගී කියලා කියන්නේ භෝගී තත්ත්වයක් නෙවෙයි. භෝගී තත්ත්වය කියලා කියන්නේ කාම භෝගී. ඉදුරම් පිනවීමේ ඔය තැන්තන් වල වැටලා බුදිය ගන්න කට්ටිය. යෝගී කියලා කියන්නේ අනිත් පැත්ත යෙදුනා ගත්ත කරට කිල්ලවරකට ගිහිල්ලා මිසකනත කරන්නේ. ආනේ ධර්මතා තුන ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියන මේ තුන ගැන නුවණින් මෙනෙහි කිරීම නම් වූ එහෙම නැත්නම් කියන මේ යෝනිසුමනසිකාරය ගැන යෝනිසුමනසිකාරය තමයි මේ විරිය සම්බොජ්ජංගේ වැඩිවීමට සර්වචනන්සේ ආහාර වශයෙන් ගෙනහැර පාන. ඒකමයි දැනට තමන් ගොඩනගාගත්ත විරිය ආරම්භ මේ විරිය සම්බොජ්ජංගය වඩා වර්ධනය කළ අතුපත්‍ර වීදිලා මල්පල ධර්ණ ගහක් බවට පත් කරන්නේ ඒ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ තුන පිළිබඳව වෙන් වෙන් වශයෙන් තේරුම් ගැනීමේ දක්ෂතාවය ඇති ඇත්තොයි. අද ලෝකී කිරණ වැඩ දිහා බලනකොට සර්වඥ දේශනාවත් එක්ක බලනකොට ගලපනකොට ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණ පොතක ලෝකයේ තියෙනවා අප්ප සමාරම්භ මහා කිච්ච කියලා වැඩ જાතියක්. මහා සමාරම්භ අප්ප කිච්ච කියලා වැඩ જાතියක්. මහා සමාරම්භ මහා කිච්ච වැඩ පිළිවෙලා තියෙනවා අප්ප සමාරම්භ අප්ප කිච්ච කියලා වැඩ જાතියක් තියෙනවා. ගෝක් වෙලාවට ඔය දිනන දේශපාලන පක්ෂ වලින් කරන්නේ මහා සමාරම්භ අප්ප කිච්ච වැඩ විශාලිත උත්සව කැඳවලා මුල්ගල් තැබීම් කරනවා. හැබැයි මුල්ගල මුල් බහිනකන් වැඩි ඉවර වෙන්නේ. අරසානි කෘත්‍යය බොහෝම සොච්චමයි. මහා ලොකු ගෝසාවක් කළ මහා සමාරම්භන අල්ප වූ කෘත්‍යයක් ඉෂ්ට කරලා තැන් තැන් වල ඉති මුල්ගල් හිනා වෙවි. තව තැන් තියෙනවා අප්ප කිච්ච මහා අප්ප සමාරම්භ මහා කිච්ච. කිසි කෙනෙකුට කෑකෝ සංගහන්න නැතුව හිමීට ඒ වැඩ පටන් ගන්නවා දිගට ගෙනියලා ගෙනියලා අන්තිමට ඉතිහාසයක් වෙනස් කරන විශාල නිෂ්පාදන ද්‍රව්‍ය නැත්තම් මනුෂ්‍යයාට සුබwidetilde සලසන බොහෝම ජාන්තවට පටන් ගන්න වැඩ තියෙනවා මේ මහබෝසතාණන් වහන්සේලාගේ වැඩ ඒ වගේ කාටවත් ඡයකොස් සංගහන්න යන්නේ මම බුදු වෙන්නයි යන්නේ මම රහත් වෙන්නයි යන්නේ දිල් ගණ්ඩායි යන්නේ මොකක්වත් නැහැ ඉතාමත් මේ හැම ගුණයක්ම සංගවාගෙන කරගෙන කරගෙන ගිහිල්ලා ඒ මහා කෘත්‍යකින් හමාර කරනවා සමහරවවා තියෙනවා මහා සමාරම්භ මහා කෘත්‍ය වලක් තියෙනවා ඇත්තටම කෑකොස් සංගාල වැඩ කෙරුවට මොකද ඇත්තටම හොඳ වැඩක් කරන්න කියලා තියෙනවා. සමහරවිට තිනවා
අප්ප සමාරම්භ අප්ප කිච්ච. ඉතාමත්ම ලාවට පටන් ගන්න ටික කාලෙකින් වෙයිලා වැටලා යනවා. ඔන්න ඔය හතරෙන් යෝගාවචරයට ගැළපෙන්නේ අප්ප සමාරම්භ මහා කිච්චයි මහා සමාරම්භ මහා කිච්ච වැඩපිළිවෙල. එනිසා යෝගාවචරයේ අඬහැරීට කවදාකවත් යන්න නරකයි. අඬහැරීට ගියා නම් කිට්ටු කරගන්නත් නරකයි. ඒක ඔක්කොම නිකන් බොරු මේ ගෝසා විතරයි. ඒ ගෝසාකාරයත් එක්ක වැඩ කරන්න අමාරුයි. එනිසා අපි තේරුම් අරගන්න අපි මේ ලෝකෙට මේ කියා පාණ්ඩ අඬහැර පාණ්ඩ දෙන තැන ලෝක අනේ හොඳ යෝගාවචරය කියලා කියන මේ නම්බු නාම ලබන්නත් අපි මේ වැඩ කරන්න කියන එක නිතරම පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම නොවුනොත් මුත් මේ රැල්ලට අහුවෙලා රැල්ලට වැටෙන. රැල්ලට වැටුණොත් රැල්ලට අහුවෙනවා. ওই දෙකම භයානකයි. ওই දෙකෙන්ම කවදාකවත් කෘත්‍ය සම්පාදිත වෙන්නේ නැහැ. නිසා අපි නිතරම අහුවෙනවා නම් අහුවෙන්නේ කල්යාණ මිත්‍ර මණ්ඩලයකට ඒ මණ්ඩලයත් ත්‍යාගහන මණ්ඩලයක් වෙන්න බෑ. පුරාජයට කියන මණ්ඩලයක් වෙන්න බෑ. අඬහැර පාන මණ්ඩලයක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ ශාසනේ ලකුණු. ඒක තමයි මේ ශාසනේ දිගට පවතින ලකුණු. ඒ නිසා යෝගාවචරයා මෙවුවා පිළිබඳව දැනගන්නේ බොහෝ විට ඒ කල්යාණ මිත් ආශ්‍රේමයි තමන්ගේ පර්ෂදේමයි. නැත්නම් තමන් ආශ්‍රය කරන පිරිසකින්මයි. ආ මේ ටික දන්නේ නැතුව යාකෝ සංඝහන්න ගියාට ඒකෙන් ලොකු සේවයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට ਸਰවඥාන්සේ පෙන්නන මේ එකම ආහාරය සාමාන්‍ය වශයෙන් පෙන්නන ආහාරය එකලොස් ආකාරයට කඩලා ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. ඒකයි මම හේතත් කිව්වේ බොහෝම ඉතින් අහගෙන ඉන්නකොට හරි වෙහෙස කරයි සමහර විට මේ වීරිය කියන එකේ තියෙන මේ බරපතල කම. එහෙම නමුත් ඒක නැතුව අපිට ඉදිරියට යන්න බැරි නිසා වෙන විදියට කියනවා නම් බර කරත්තයක් හෝ වාහනයක් හෝ මඩ කෙරුණාට පස්සේ ඉතින් ඒක එළියට ගන්න eBay කොහොමද? ඒ වගේ අපි ඉරිලා ඉන්නවා නම් ගොඩ එන්න මේ වෙහෙස කර නමුත් මේ කරුණු කාරණාවට හිතියව ගන්න. ඊට යෙදුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ කොතනද මගේ ඉරිලා තියෙන්නේ මොකද්ද මම නැගිටොල හිටවන්න ඕන කියලා. ඉස්සල්ලාම පෙන්වන්නේ අපායාදී අපාය භයාදී පච්ච වේකනතා කියලා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාර රෝග හතර පිළිබඳව නිතරම ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් ඒ පුද්ගලයාට තේරෙනවා ඒ හතර තුල අපි හොයන සෑම සැපයක්ම සෑම නම්බුවක්ම සෑම සිලෝකයක්ම සෑම සත්කාරයක්ම සේරම තුච්චයි සේරම නිහිනයි මොකද ඒව මේ ජාති ජරා ව්‍යාධි මරණෝනි කෙලසිච්ච දේවල් සංසාර රෝගේ ඇතුලේ තියෙන දේවල් අපි ඒව වගේ ගැලවීම පිණිස ඊතර වීම පිණිස ප්‍රාර්ථනාවක් ඇති කරගත්තත් ඒක බොහෝම ශ්‍රේෂ්ඨයි නමුත් මේ ප්‍රාර්ථනා ඇති කරන්නේ නික ආරම්භ ධාතුව ලේසි නෑ ඒක මේ කඟදිගේ ඉහළට පීනන පරිේශණයක් කඟදිගේ ඉහළින් කරන ප්‍රයත්නයක් තියෙනවා. අන්න එවැනි දෙයක් ඇති කර ගන්න නැත්නම් මේ අපාය ආදී බය දැකලා තවත් මේ සංසාරේ තවත් කකකකා යන්න දඟලන පිරිසක් එක්ක කටයුතු කරලා අපි නැවතත් මේ භාවනාව අතහැරලා වැටෙන්න හදනේ එතෙන්දද? එතෙන්ද ගිහිල්ලා ඒ අත්ත් එක්ක හඬු කරලා තමයි මේ දිනන්න හදන්නේ. එහෙම නැත්නම් මරණය හොඳයි මේ කකුල් දෙකෙන් හිටගෙන යුද බිමේ මරණේ හොඳයි. ඇරදිලා ගිහිල්ලා ජීවත් වෙනවට වැඩිය කියලා මේ යෝගාවචර ජීවිතයේම තියෙන වටිනාකම තේරුම් ගන්න අපි කබලේ දැන් ඉන්නේ. කබලෙන් වටුන ලිපට වැටෙන්නේ. ලිප තමයි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඉතින් ඒකවත් හරියට සංසන්දනය කරගන්න බැරි මේ ලෝකයේත් එකද පෑයෙන්ද සිහියෙන්ද හදන්නේ කියලා නිතරම අපායදී මරණ දුක සීපත් කරගන්න ඕන. ඉතින් ඒක තමයි අපි කියන්නේ සංවේග වස්තු තමයි මේ වීර්ය ඇති කරගන්න තියෙන හොඳම දේ. ජීවමයට තාම මේ ජාති දුක් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් පිළිබඳ වෙච්චර සංවේග පහළ වෙලා නැත්නම් ඒ වගේ තවත් කකා කකා යන්න දේවල් රසයක් තියෙනවනේ ඉතින් නැත්නම් ඉතින් භාවනා නොකරට කරන්න දේවල් තියෙනවා කල්පනා කරන්න දේවල් තියෙනවා අපි භාවනා කර කර ඉන්නකොට අපි හිතමු නම් විවිධ ආකාර විතර්ක පහළ වෙනවා කියලා අර කියාපු ආකාරයෙන් ඥාති විතක්ක ජනපද විතක්ක අමර විතක්ක අනවඤ්ඤතා පරිසංවිත විතක්ක ආදි වශයෙන් මම ඥාතීන්ට උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අනුන්ට අනුකම්පා කරන්න ඕනේ. මම ලෙඩ නොවි ඉඳ කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ බැනුන්නා ඉඳ කටයුතු කරන්න ඕනේ. නොමැරි ඉඳ කටයුතු කරන්න ඕන ආදී මේ වගේ විතාල විතර්ක තමයි මේ නීවරණ කියලා කියන්නේ. ඒ වා අපේලාවේදී අපි වට යට වෙලා මේ භාවනාව බහාතබල නැගිටිනොයි කියලා කියන්නේ. අපි ආයතර හොදෝ තමයි දාන ජාති දරා ව්‍යාධි මරණ සිප වෙනද ගන්න එක තමයි. ඉන්සා ජාති ජරා ව්‍යාධි මරණයෙන් යුක්ත වූ ඒ සියල්ල කෙරෙහි ඇති වෙන්න කාලා තියෙනවා නම් ඇති වෙන්න වද විඳලා තියෙනවා නම් අපි එක සැරයක් දෙසරයක්
ආවත් තුන් හතර දරේ කල්පනා කරන කොහෙද මේ යන්න හදාන්නේ භාවනා බිම තියලා වීර්ය බිම තියලා අරමුණ පැත්තකට දාලා කොහෙද මේ යන්න හදාන්නේ ආ මේ විදිහට නිතරම මේ අපායාදී අපාය භයාදී පච්ච වේක්ෂණතාවයේ තියෙනවා නම් ඒ පුද්ගලයාට එක සැරයක් දෙසරයක් වත්මා තුන් හතර සැරේ වෙනකොට තේරුම් ගන්න පුළුවන් මේ මායාගේ උගුල් ඒ නිසා නැවතත් කරකෝ කරකෝ තෙම්පරාදුවේ දමදම අර කොත්තු රොටි හදන්නේ හැමදාම ඉතුරු වෙන කෑලි ගහලා 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 ඉස්සන තුනේ තෝසේ වැඩේදී දැන් අලුත් එක තමයි කොත්තු රොටි. භාවනා යෝගාවචරයත් කරන්නේ එපා වෙච්ච වැඩ සියරම තට්ටු කර කර ඉඳලා ඒකෙන් කොත්තු රොටියක් හදලා කන්න තමයි ඔය භාවනාව නැගිටින්නේ. හොඳට කල්පනා කරලා බලන්න එදිනෙදා ඉතුරු වෙච්ච කෑලි ටික තමයි භාවනාදී මතුවේ. ඕක තමයි තට්ටු කර කර ඉන්නේ කොත්තු රොටිය වගේ. ඕක හදලා කන්න තමයි පරියන්කෙන් නැගිටින්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලුවොත් ඒ ඔක්කොගේ මිතුරලා තියෙනවා ජාතිතර අවියාදීන් කෙලෙසිච්ච මොන හරි අහු කොංකෝ ඒව තමයි මේ හිතේ කරකැවේ. ඒ එනවා ඒක ස්වභාවිකයි. මම කල්පනා කරලා බලන තරම් මේ සංසාරේ බය දැනගෙන තියෙනවනේ. එහෙමනම් ඒ යෝගාවචරයට ටික වේලාවක් ඒ කල්පනා කරගෙන ඉන්නකොට ඔහු තේරේ කොහෙද මේ යන්න හදන්නේ. මොනවද මම මේක කරලා නැගිටින්න හදන්නේ. ඒකයි සරුවචනාංශේ මේ සතර සම්පජාඤ්ඤ ගැන කතා කරනකොට කියනවා භාවනාවෙන් නැගිටින්න අරමුණෙන් හිත යන්න දඟලනවා නම් තටමනවා නම් සම්පජාඤ්ඤ කල්පනා කරන්න. සාත්‍යක සම්පජාඤ්ඤය, ගෝචර සම්පජාඤ්ඤය আদিবাসী මම මේ විකේ නැගිටලා මොකක් කරන්නද මේ කලිකුලප්පුව තියෙන්නේ. ඒ කරන්න හදන දේ සතර ඉරියව්වට සාධාරණද? සතර සතිපට්ඨාන සාධාරණද? ඒ වගේම මට ඒ දේ සම්මෝහයෙන් තොරව කරන්න පුළුවන් වේදාදී වශයෙන් කල්පනා කළොත් ලොකු සංසය සඳහන් කරනවා භාවනාවෙන් අපිට හොඳටම අමාරු මොනවා හරි එකකින් හිත ඇවිස්සියා නැගිටපන් 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 කියලා කියන මුත් මේ தත්ති හොඳට දන්නවනේ යෝගාවචරය ගම්පජඤ්ඤය විතර කල්පනා කරනවා මම මේ නැගිටලා මොනවද මේ කරන්න බලාපොරොත්තු ඒ කරන දේ මං වගේ යෝගාවචරය ගැළපෙන සප්පාය දෙයක් ඒක මට සියෙන් බුද්ධියෙන් මේ වගේ එකක් කරන්න පුළුවන් වේද කියලා බැලුවොත් අර තව විනාඩියක් දෙකක් අරක ඉන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේවා තමයි මේ විරිය සම්පොච්ඡංගයේ මේ අපායාදී බය සීපත් කිරීමෙන් වඩා ගන්නවා කියන එකට පුංචි පුංචි නිදර්ශන. දෙවෙනි කාරණාව වශයෙන් සඳහන් කර තියෙන්නේ විරියාන්ත ලෞකික ලෝකෝත්තර විශේෂාදිගමන දර්ශනතාව. වීරිය වන්තයන් විසින් ලෞකික ලෝකෝත්තර වශයෙන් ලබලා තියෙන ආනිසංස ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. විද්‍යායත් විරියේ මාර්ගයෙන් මේ ලෝකේ හැම නිෂ්පාදයක්ම හැම දිනුවක් ලබා දෙන විරියේ කුසීචාර බුබ්බඩයන් මොනක කරන්නද ඒ නිසා ලෝක ලෞකික ලෝකෝත්තර මොන දෙයක් කරන්නත් අපි ඒකට සාපේක්ෂ ප්‍රමාණයක් වැය කරන්න ඕනේ විරිය කරන්න ඕනේ ආ නීගෙන කල්පනා කරලා බැලුවොත් මෙතෙන්ට එන භාවනා යෝගාවචර தත්ත්වයේ තියෙන සෑම කෙනෙක්ම මේ වෙනකොට ලෝකයේ හොඳ නමක් දිනාගෙන සාමාන්‍ය සාධාරණ ජීවිතයක් ගත කරන යමක්මක් කරගන්න පුළුවන් ඇත්තෝ ඇත්තෝ කල්පනා කරනවා අපි එතෙන්ට ආවේ අම්මා අප්පාගේ ආශිර්වාදයෙන්වත් දෙයියෝ අපිට සලකලාවත් මුණ බල්ලවත් නෙවෙයි අපි විසින් උත්සාහ කරලා ඒකට මෙච්චර උත්සාහ කරපු නිසාම මෙතෙන්ට ආවා උත්සාහ නොකර හිටියනම් අපි ඒ ටිකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ වාගේම තමයි මේ වීර්ය මේ ආකාරයෙන් මේ ලෞකෝත්තර වැඩියටත් අවශ්‍යයි. මුන්නම හේතුවක් නිසා අපි ඒක බහතබුවොත් කාටවත් උත්තර බඳින දෙයක් නැහැ. Tamanthama තමයි ඒකේ ආධිනව විඳින්ද වෙන්නේ. ඒ නිසා ලෞකික ලෝකෝත්තර වශයෙන් අපි යම් කිසි ළඟාවීමක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒ කරලා තියෙන එකට සාධාරණ ප්‍රධාන හේතුව වීර්යමයි. මහන්නේ ඒක කල්පනා කරලා බලනකොට අපිට තියෙනවා දැන් වැටි පෙටි හරි කමන්නේ කරන උත්සාහය යම් දවසක ලෝකෝත්තර ඵල. නිර්ආමිෂ ඵල. අවේදිත සුඛ ලබා දීමට හේතු වෙනවා නම් අපි කවදා හෝ මේක කළ යුතු නම් මේ වාගේ අවස්ථාවල් බාධා වුණා දුර්වල වුණත් නොලැබී ගිහිල්ලා නැති නිසා අපි දිගට කරන්න ඕනේ කියලා ඒ විරියායත් ලෞකික ලෝකෝත්තර විශේෂාදිගමන විශේෂාදිගම ගමනානිසංස දස්සිතාකින් විදිහට හැකි සංඥාවෙන් මේ වීර්ය කරපු やつ තමයි මේ ලෝකේ ඉතිහාසය හදලා තියෙන්නේ. කම්මැලියෝ කවදාකවත් ඉතිහාසගත වෙලා නැහැ. වීර්යවන්තයෝ ඒ කල්පනා කළ තමන් යම් තාක් මේ තාකල් සාර්ථකත්වය ලැබලා තියෙනවා ලෞකික ලෝකෝත්තර වශයෙන් ඒකට වෙච්ච මේ වීර්යයේ උරදීලායදී කටයුතු කරපු ගතිය විතර කල්පනා කළොත් ඉදිරිය බලන්න පුළුවන්. හැකි සංඥාවක් ඇති කරන්න පුළුවන්. ඒකත් දක්වනවා
අර වීරිය ඇති කිරීමට ආහාරයක් වශයෙන් වැටෙන වෙලාවේ වැටෙන්න දෙන්නේ නැතුව හිත නගා හිතවන්ට තමන්ගෙම හැකියාවන් තමන් ගන්න. ඒ වගේම ගමන වීති පච්ච වේකනතා කියලා සඳහන් කරලා තියෙනවා. අපි යම් ආකාරයකට ඉස්සරහින් තියාගන්න නම් බුදුහාමුදුරෝ, රසී බුදු රාජන් මුතුරාජාන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, රහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා, මේ සෑම කෙනෙක්ම ගමන් කළ මාර්ගය තමයි අපි මේ යන්නේ. මේ සෑම කෙනෙක්ම මේ අපි විඳපු දුක් ඒ ආකාරයෙන්ම විඳලා තියෙනවා. කාටවත් ඒවා නොවිඳ මේ මහත්ඵල මහානිසංස ලැබලා නැහැ. ඒ නිසා අපි මේ ගමන් කරන වීතියේ කම්මැලියන්ට තැනක් නැහැ. ජනනාචේ දේශනා කරනවා කරනවා නම් කරන්න කියලා විරි ආරම්භ කතාවක්. ඉරච්ඡාන කතා කර කර ඉන්න එපා. විරි ආරම්භ කතාව කියලා කියන්නේ වැටෙන කෙනෙක් තවත් නැගිටී වීම සඳහා කතා කරනවා මිස වැටෙන කෙනා වට්ටන්ට ඇදහෙලන්න කතා කරන්නේ නැහැ. මේක නිසයි මම එදත් මතක් කරේ ඕනම භාවනා මධ්‍යස්ථානයක වැඩියෙන්ම කතා කරන්නේ බුබ්බඩයක්. වැඩියෙන්ම කතා කරන්නේ කම්මැලියා. වැඩියෙන්ම කතා කරන්නේ පච වෙච්ච මිනිහා. අපිත් යනවා නම් එයා ගාවට උපදෙස් අහන්න අර හොරාගේ අම්මෙන් පේනවෝ වගේ බොහෝ කාලෙකින් භාවනා මධ්‍යස්ථානෙන් දුරවන් වෙන්න පුළුවන්. ඒක නිසා Taman තීරුම් අරගන්න ඕනේ වැඩියෙන් ආශ්‍රයයට එන්නේ කකුලක් උස්සගෙන ඉන්නේ ඔය කම්මැලියෝ තමයි. බුබ්බඩයෝ තමයි. ඒගොල්ලන්ට අපි තැන දෙන්නේ එහෙම නැත්නම් අපි ඒ ඇත්තන්ගේ තියෙන මේ එලඹිච්ච පිළඹිච්ච ගතිය මගහරවාගෙන මේ මධ්‍යස්ථානයේ ඉන්න හොඳම වැඩවත් උත්තම පුරුෂයාගේ අසුර අපි බලාපොරොත්තු වෙනවාද කියන්න නම් මේ අපි වීර්ය මදි වෙච්ච ගමන් හොරාගේ අම්මෙන් පේන හන්ද යන්නේ නැතුව කල්පනා කරන්න ඕනේ අපි මේ ඉන්නේ වටිනා උත්තමෙන් වහන්සලා ගමන් කරපු පාරක. අපි ඒකෙත් මේ පටන් ගන්න තිබ්බා නෙමෙයි අපි යම් ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. එනිසා අපි ආපහු හැරලා ගියොත් ගැලපෙන්නේ නැහැ. සිංහයන්ට තනකොළ කෑම ගැලපෙන්නේ නැහැ. ඒ වගේ ඉදිරිය බලන්න පච්ච වේකනතාවය හැම වෙලාවෙම තියෙන උන ගමන වීටි පච්ච වේකනතාවේ වෙන විදියකට මම කියන්නේ අපේම නෑ අපි මෙතෙක් ඇවිල්ලා තියෙන ගමන දිහා අපිම නම්බුවක් ඇති කර ගන්නවා. කවදාකවත් මේ කාම ලෝකේ අපිට නම්බු කරන්න කැමති නෑ. නම්බු ගිරුවොත් එක්ක බයට එක්ක වැරදිලා. ඔය කරන නම්බු නාම සේරම බොරු. කවදාකවත් දන්න කෙනෙක් උත්තම කෙනෙක් නම්බු කර කර ඉන්නේ නෑ. ඒකට මේ විරි ආරම්භ කතාව තමයි කරන්නේ. එනිසා මේ හරුවතනාංශේ වගේ යත්තන්ට ඒ නම් බෝලින් ඇති වැඩන්නේ. අජේ බුදුමහා රහතන් වහන්සේලාට, රහතන් වහන්සේලාට, ආර්යයන් වහන්සේලාට මොනම නම් බෝකින් උතරක් නැහැ. මොකද ඒක ඒකාන්තයෙන්ම මේ මුනිච්චාවක් තේරුමක් නැති වැඩක්. අවශ්‍ය කරලා තියෙන විරි ආරම්භකතා. එනිසා මේ ගමන් කරන්නේ වටිනා ආර්ය උත්තමයන් වහන්සේලා, බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා ගමන් කරපු ගමන වීතිය. අන්නේ ගමන වීතියේ ඉන්න මට ප්‍රති ප්‍රබාණයක හරිනේ. පසුබානෙක හොඳ නැහැ. චරුචරු ගෑම් හරියන්නේ නැහැ. මේ නෑ බෑකම් ඕනේ නැහැ. නිතරම ඉදිරිය බලන ගතිය තියෙනවා. ඒකත් තමයි නිතරම සීපත් කරනවනะ ඇත්තටම චරුචරු ගන්න වෙනවා. අමාරුකම් මතු වෙනවා. සරේ අධ්‍යසරයක් හිත වැටෙනවා. වෙනුවට පස්සේ මේ වගේ කරුණු කාරණා නිතරම මතක් කරනවනะ හිතෙනවා මම මෙතෙක් කල් ආවෙත් මගේම තනි ශක්තියෙන් නිසා මම ඉදිරියට යන්න ඕනේ කියලා. අපි මේ සිංහ પરම්පරාව, බලු પરම්පරාව නෙමෙයි කියලා දුවර කල්පනා වෙන්න පටන් අරගන්න. ඒක අන්තිමට ඇත්තටම මේ තමන්ටම තමන් ආලෝකයක්, තමන්ටම තමන් පහනක්, තමන්ටම තමන් ජීවිනක් පාටපත් කර ගැනීම මූලික වැඩපිළිවෙල. ওই ලෝකේ තියෙන අනිකුත් සෑම දෙයක්ම කරන්න හදන්නේ ඒක සඳහා බාහිරේ කවුරු හරි ඉස්සරහින් තියාගන්න. මම නොකියනවා නම් හොඳයි නමුත් කියන්නේ සර බලධාරි දෙවියන් වහන්සේ තමයි ඔකට හැම එකටම ගන්න දෙයක්. උන්වහන්සේ අතේ වැඩේ තියෙන කිව්වට පස්සේ අපි පචයි. අපේ ශක්තියෙන් කවදාකවත් පිපෙන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නවනම් ඇත්තටම හොඳයි. මං හිතන්නේ මං වගේ මිනිසෙකුට කවදාවත් තරහ වෙන එකක් නැහැ මෙහෙම කිව්වයි කියන්නේ. මේ උන්වහන්සේලාගේ නෑ එහෙම අදහසක් මේ උන්වහන්සේලා පෙනී සිටු නිසා මිනිස්සු නරුමෙව බාටපත් කරන මිනිස්සු තව කෙනෙක් මත යැපෙන පුත්‍රෙක් බාටපත් කරන්න මං හිතන්නේ ලෝකෙට පාළ වුණයි කියන්නේ. නිසා අපි කල්පනා කරන තැනින් මගේ සරෝ බලධාරි දිව්‍ය ඥාසී මමමයි. කාඩක් අබැයි මට උදව් කරන්න මම්මයි කරන්න දෙන්නේ අනිත්‍යත්වයේ ඉතින් අපිට පේන්ටි ඉස්සරහින් ගමන් කරනවා පස්සෙන් ගමන් කරනවා පෙරහැරේ කියනවා මිස මට වෙන කායිමත් උදව්වක් නැහැ උදව්වක් බලාපොරොත්තු වෙන්නත් බෑ සර්වඥාන්සෙත් කිව්වා නම් මට බෑ උඹලට උදව් වෙන්න කියලා ඉතින් අපිට වෙන කාගේ සරණක් තමන්ගේ සරණ පමණයි ඒ නිසා අපි ඉන්නේ වටිනා පාරක අපි ඉන්නේ වටිනා වීටියක එන්නේගේ ගමන වීති පච්ච වේකනතාව කියලා ආචාර්ය වංශලා සඳහන් කළා තියෙනවා මේවා ආචාර්ය මත තමයි නමුත් ඒක මේ හරි හැටියට දාගත්තොත් හොඳ ගැම්මක් හොඳ ශක්තියක් හොඳ පන්නරයක් එනවා ඒක මේ
ඩුප්ලිකේට් සෙකන්ඩ් හෑන්ඩ් නෙවෙයි ඔරිජිනල් එකමයි. මොකද තමන් ඇති කරගත්ත එක. ඒක දිගින් දිගට ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්නකොට කවදාකවත් අපි කායිමත් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අපි අනුන්ට නිකන් කරුවට ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. තමන් තේරුම් අරගන්න ඕනේ තමන් අත එල්ලුවොත් තමන්ගේ කට හොල්ල ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්නේ වටිනා වීටියක බව නිතර චීපත් කරනවා සඳහන් කරන්නේ ගමන වීටි පච්ච වේකනතා. ඒ වගේම දායකාණන් මහප්පල කරණේන පින්නපාත පච්චය පච්චය පච්චායනතා කියලා තියෙනවා. අපි මේ කන බොන දේවල් වලට නම්බු වෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් නම් අපි ජීවපදේ තන්නේ කරම කායින් හරි යැපෙනවනේ. අපිට කියලා තියෙන්නේ පරපටිපත්දාමේ ජීවිකාති අභින්නම් පච්ච වේකිතා. අපේ මුළු ජීවිතය අනුන් හා බැඳිච්ච එකක් බව නිට්ටරෝම සිහිපත් කරන්න. මේ ඇඳගෙන ඉන්න සිවුර විලිවහ ගන්න සිවුර කවුරු හරි පූජා කරපේකක්. උන්දලා මේ ලේනෑකමටවත් බයටවත් ආදායම්පත් දෙන්න ඉදහස් වෙන්නවත් පුරාජේරුටත් පූජා කරන්නේ නෙවෙයි. අනේ මෙව ඇඳගෙන මේ ස්වාමීන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා පුරත්වා කියලා තමයි පූජා කළේ. ඉතින් ඕක ඇඳගෙන අපි වෙන විලිලැජ්ජ නැති වැඩක් කරුවොත් කවදාකවත් මේ පූජා කරපු අයට මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඒ වගේම පින්දපාත හැන්දක් බෙදෙනවා. අපිට ආරාමයක් සීනාසනයක් හදලා දෙනවා. බෙහෙතක් කිරිකප් පිට කර පූජා කරනවා. ආන්නී පූජා කරන ඇත්තන්ගේ අර්ථය මහත්ඵල මහානිසංස වෙන්න නම් අපි මේක ඇඳගෙන මේ යුද පෙළපොල පෙරමුණකට ගිය සෙබලෙක් වගේ සටනේ ජය ගන්න. ඔය මේ අශෝක අධිරාජයන් වහන්සේගේ සහෝදරයෙක් ඉඳලා තියෙනවා තිස්ස කියලා. ඒ අශෝක අධිරාජයන් වහන්සේගේ කාලේ මේ ශාසනයේ ලොකු පුනර්ජීවනයක් ඇති කරගත්ත පස්සේ යත්තා පැවිදි වෙලා තිනවා පැවිදි වෙලා ගාතාවක් කියනවා අහම් බන්දාමි සන්නාහං පවිසිස්සාමි කාණනං අපජ්ජිත්වා අපත්තිත්වා නිබ්බාණං න පවිසිස්සාමි කාණනං කියලා මම මේ සන්නාහයේ බැඳ ගන්නවා මම රින්ගනවා කැලේට මේ නිවන ලැබලා මිස මම නැවතෙන්නේ නැහැ එළියට මේ සන්නාහය කියලා අදහස් කරන්නේ සූර මේ සන්නාය බැඳේ කාටවත් යටත් වෙන්නවත් මගදී අතාරින්නවත් නෙවෙයි. යනවා දිගටම යුද පෙරමුණට යන්නා වාගේ අපි මේ කන කෑමට අපි මේ ඉන්න සීනාසන වලට අපි මේ අඳින ඇඳුම් වලට හැම දෙයකටම අපි හිතන්න ඕනේ මේවා අපිට මේ භවන භාවනා කරන නිසා අනික්කත්ව පූජා කරපු දේවල් ඒ පාවිච්චි කරපු පැත්තට මහත්ඵල මහනිසංස වෙන්න නම් අපි බණ භාවනා කරන්න ඕනේ. ඒක අනිත් පැත්ත තමයි මම ඊයේ මතක් කරේ. ඒවා සමානව මෛත්‍රි එක ඇත්තටම මීත්‍රිකල එනකොට මම ගිහි වෙනකොට නවසීලංච ජාතික මහත්යෙක් ආවා. මේ මහත්ය මෛත්‍රකේ ඉඳලා නිසනවනේ ගොඩක් කල් හිටියා. මේ මහත්ය සුමාන දෙක්කට ඇවිල්ලා වාඩි වුණා. මේ භාවනා කරන්න ආවා. මම ඉතින් දිගටම නතර වෙන අදහසින් තමයි ආවේ. ඇවිල්ලා දවසක් විතර යනකොට ඒ දවසවල අපිට පින්න පාත යන්න නැහැ ගිහියෝ. බාස්කට් දෙකක් එවන උඩට. උදේට මේ ෂෙයාරලා තියෙනවා දවල්ට බාස්කට් එක. ඊට පස්සේ මේ බාස්කට් එකේ තියෙනවා 3 දිනකට විතර කෑම. ඕනේ තරම් ඉතින් ඒකේ. කෑමෙන් අලයාටුවක් මොකක්වත් නැහැ. පහුවේ දවසේ නෝටි මාන්තරේ මට දිනක් මේක බාස්කට් එකේ වෙලාවකුත් තියෙනවා. ඉතින් මම දවසක් ගිහිල්ලා වෙලා මම ඇහුවා දැන් නිල්ලඹදීත් අපිට එච්චරම සුදුසුදුසු ආහාර හම් වෙන්නේ නැහැ තියෙන විදිහට යපුනේ. දැන් මේ ආහාර කොහොමද ඔබට යැපෙනවද ගැලපෙනවද කියලා. ඒක තමයි මම මේ කල්පනා කරගෙන ඉන්නේ. මම මොකද කිය? මම මෙව කාලා මෙවට කවදා ණය ගෙවන්නද කිව්වා. මෙච්චරම මේ මිනිස්සු මට මේ විදිහට පූජා කරනකොට මම දැන් දවස් 3යි අන්න පුදුමාකාර මේක අදාහ ගන්න බැරි තත්ත්වයක් තියෙන කියා. මේක බටේ රැත්තන්න නිතරම සිද්ධ වෙන දෙයක්. මොකද ඒත් කවදාකවත් ඔය නිකන් දෙන දේවල් පිළිබඳව අදහසකුත් නැ නිකන් දෙන්නෙත් නැහැ. ඉතින් ඇයි මම මොකද කරන්නේ? මම දැන් ගිහිල්ලා මාසයක්වත් අඩු ගානේ සායිබබා සෙන්ටර් එකේ ශ්‍රම දාන කරනවා කියන්නේ. කෑමට දරන්නේ නැහැ. මම බණ භාවනා කරන්නේ නැත්තම් කවදාකවත් දරන්නේ නැහැ. ඒක මේ නරකක්වත් මේ කෙලේශයක්වත් නෙවෙයි. ඒක කෙරෙන්නේ නැහැ කරන්න බෑ. එතන ගෙවන්න ඕනේ. එතන ගෙවන්නේ මොකෙයි? අපි ගෙවන්නේ අපේ සීලේ. අපි ගෙවන්නේ අපේ සමාධිය, අපේ ප්‍රඥාව. ඉතින් සීල සමාධි ප්‍රඥා නිකන් හම්බ වෙනවා නේ. භාවනා කරන්නේ. හිත යොදන්නේ නැති. ඒ හිත යොදන චිත්තක්ෂණය පාසා අර දීපු දායකයන්ද මහත්ඵල මහනිසංස සිද්ධ වෙනවා. ඒක නිසා අපිට වෙන ගෙවන්න ක්‍රමයක් නැහැ. අනිත් එක ඒත් අපි වෙන මොනක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. ඒ නිසා ඒක ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. මේ ආරණ්‍යයකට එනකොට නැත්නම් භාවනා මධ්‍යස්ථානට යනකොට මේ මුදල් අතාරිනවයි කියලා කියන්නේ උන් ඕකට තමයි. අතාරපු වෙලාව ඉඳලා අපි හංගන්නේ. කවුරු හරි දෙදෙන් බතකින් තමයි, කොයි හරි තැම්බෙන බතකින් තමයි යැපෙන්නේ. ඊට පස්සේ ඒක කාලා. ඊට පස්සේ ඌ මේ කාම භෝගයේ පිණිසක්වත් වෙන කවුරු හරි යටපත් කරන්න, ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඇති කරන්න නෙවෙයි, ඌව නැති කරන්න කටයුතු කරනකොට පුදුමාකාර ගණුදිනුවක් එතන මෙතන සිද්ධ වෙන්න පටන් ගන්නවා. භාවනාවෙන් වීර්යයෙන්
ඒවා ගෙවනකොට හිතන්නේ බා මේ මිනිස්සු විතරයි සැනසෙන්නේ කියලා උඩ ඉඳලා බලන දෙවියෝ සැනසෙනවා බ්‍රහ්මියෝ සැනසෙනවා අනේ මිනිස්සු ලෝකෙ මෙහෙම දේවල් සිද්ධ වෙනවා එක එක් පැත්තකටලා තම තමන්ගේ වීර්ය කිරන වෙලාවේදී තව කෙනෙක් ඇවිල්ලා ඌට කන්න බොන්න දෙනවා නිය ආශ්චර්ය දේවන්නේ ලෝකෙ ඒ තරම්ම හොරකම් කරන ලෝකෙක මේ වගේ සිද්ධ වෙනවා ඒ තරම්ම සතුන් මරන කාමීත්‍යාචාර කරන ලෝකෙක නන්නා දුන්න කෙනෙකුට බත් දීලා වඳිනවනේ අනේ මේක කාලා උභාංශයේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ කිය මේක බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයක් මිස වෙන්න පුළුවන් දෙයක්ද ලෝකේ ඥානරාම ස්වාමීන් වහන්සේ කියනවා අනේ අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන පුදුම හිඟන කමක් කියලා දීලා වඳින හිඟන කමක් තියෙනවා අනික් සංකල්පන්නට දීලා ඵලයන් ඵලයන් කියලා මේක දීලා වඳින හිඟන කමක් අපිට හම්බෙලා තියෙන්නේ පිටු සිංහා වඩින එක තමයි කරන්නේ හැබැයි ධක්විදලජ කෙනෙකුට වැඩිය සලකන ගතියක් අපිට තියෙනවා ගෙදරකට ගොඩ වුණොත් ගෙදරේ මිනිසු බිම වාඩි වෙනවා අපිට ස්වාමීන් වහන්සේ කියලා කියන මොකොටද මේ රටේටයි හිවුරටයි නෙවෙයි ඒ දෙක තියෙනවා ඒවල සංකේත විතර නමුත් උන්වහන්සේලා මේ දේගොල්ල බණ භාවනා කරන නැති කියන නම නෙවෙයි ඉතින් ඒක ගිහියන්වත් ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන් මම දැකලා තියෙනවා ඇත්තටම මගේ ජීවිතයේදී මේ විදිහට තම තමන්ගේ බණ භාවනා කරන ගිහියත්තෝ කිසිසේත්ම වන විදිහක් ගඳෙන්වත් රසෙන්වත් පාටෙන්වත් හොයන්න බෑ මුත්‍යයත් තැනකට ගියාට පස්සේ ඉබේම තිරිසනුම් පවා. ඊයත්නම් කෙරේ සලකන සැලකිලි දිහා බලනකොට හිතනවා මොන බාධාවෙන්ද මේ පණිවිඩ යන්නේ කියලා. ඊයත් නිතරම සතියෙන් ඉන්න එක විතරයි කරන්නේ. ඒක තමයි මේ ප්‍රධානම දේ. ඒකට සලා නිතරම වීර්ය කරනවා. නමුත් නන්නාදුන කෙනෙක් ගාඩ ගියත්, මුස්ලිම් මිනිස්සුෙක් ළඟට ගියත්, කතෝලික මිනිස්සුෙක් ළඟට ගියත්, තිරිසනෙක් ළඟට ගියත් අමුතු වාතාවරණයක් ඉබේම කොට නැගෙන. ඒක මේ භාෂාවකින් හෝ විධානයකින් හෝ රාජානකින් කරන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ වීර්ය කරනකොට ඒ වගේ අපි නොදන්න විවිධාකාර භාෂාවල් වලින් විවිධාකාර මනුෂ්‍ය තල, බ්‍රහ්ම තල, දේව තල වලට මේ පණිවිඩ යනවා. ඒ නිසා අපි හිතපු තාලෙට තරම් සුඛෝපභෝගී යාන වාහන නොලැබෙන්න පුළුවන්, හිතුව පැතු ආහාර නොලැබෙන්න පුළුවන්, ඒ ආභරණ ආයිත්තම් කට්ටල නොලැබෙන්න පුළුවන්. යසප යාන වාහන ගෙවල් දොරවල් නන්ද කුටු කොට නැති වෙන්න පුළුවන් නමුත් මේ ගත කරන චිත්තක්ෂණයක මේ වීර්ය වඩන චිත්තක්ෂණයක තියෙන මේ දාය මේ දාන දෙන නැත්තන් ලැබෙන ආනිසංස දියා බලනකොට අපුදුමාකාර ආශ්චර්යයක් මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා අපි නිතරම කල්පනා කරනොත් මේවා කල්පනා වෙන්නේ නැහැ. සතිය හෝ මෛත්‍රිය දෙක නැත්තම්. සතිය මෛත්‍රියෙන් තොර හිත කලු කලක් වාරයි. හරිය ගොරෝසුයි. දුන්න දේ මදි කිය. දුන්න දේ ඇද බලනවා. දුන්නදී අඩුපාඩුකම් කියන එක තමයි මෛත්‍රිය සත්‍යයක් නැති හිත. අනික මේ මෛත්‍රියෙන් හෝ සත්‍යයෙන් මෙලෙක් වෙච්ච හිතට මුළු ලෝකෙම පේන්නේ මම මේ භාවනා කරනවට මට උදව් කරන්න තියෙන ලෝකයක් කියලා. මම මේ බණ භාවනා කරනවට මට උදව් කරන ලෝකයක් කියලා තමයි පේන්න පටන් ගන්නේ. විශේෂයෙන් මම දන්නේ ඔය නිසන්වණේ ඇතුළේ ඉන්නකොට මේ වගේ තැනක ඉන්නකොට පේන්නේ නම් හැම වෙලාවෙදීම පුදුමාකාර මේ සත්පුරුෂයන්ගේ ඒ සඳහා ඇති මේ නැමියාව ඒ සඳහා තියෙන මේ ශිවපස පූජාව දිහා බලනකොට ආශ්චර්යවත් වැඩක් වෙනවා නේද රද රට ඉතාමත්ම දුෂ්කරයි. කෑමකට බීමකට ඇඳුමකට පළඳුමකට පුදුමාකාර මිලක් වේදමක් තියෙන. නමුත් බලන්න කිසිම අඩුපාඩුවක් පේන්න තියනවද කියලා. මේ මූලික අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ විදිහට හම්පු වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ ඇති කරපු අනසකන බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානෙදී අපි මේ පාරේ යනවා. අපි මේ වැඩ කරනකොට අපි හිතන්න ඕනේ ඒ බුදුන් පූජා කරුවා වගේ ධර්මයට පූජා කරුවා වගේ සංඝයාට පූජා කරුවා වගේ යැත්තන මහත්ඵල මානිසංශ වෙන්න අපි මේ ಗುಣ වඩන්න ඕන. ඒ ಗುಣ වැඩෙන්නේ නැහැ මේ වීර්ය ශක්තිය නැති නිසා. අපි මේ දායජ්ජ මහත්ඵල කරණේන පින්නපාතා පචායනා කියලා ඒක හරි ලස්සනයි මේ වචන යොදන හැටි. මුත් ඒක ගැඹුරට බහලා බලනකොට තමයි තේරෙන්නේ පොඩි නෑ වැඩේ. අභාරපතල වැඩකට අපි මේ කරදී උරදී කටයුතු කරන්නේ කියලා හිතනකොට අනේ හෙට මීට වැඩි වීර්ය කරන්න ඕනෑ කියලා අර කුසල ඡන්දි පහළ වෙනවා. ඒ වගේම තියෙනවා සත්තු මහාන්ත පච්ච වේකන. අපි මේ අනුගමනය කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙසේ එසේ කෙනෙක්. බුදුහාමුදුරු. උන්වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට කිලෝරක් කරන්න බෑ. මම දන්නේ අයියෝ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ සමහර වෙලාවලට එච්චර මෙලවන්නේ නැහැ මේ බුදු ගුණ භාවනාවට. නමුත් සමහර වෙලාවට ඇයි භාගේ හැමාරේ විස්තර කරනවා මේ ਸਰවඥාන්සේගේ තියෙන විශේෂ ලක්ෂණ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ නැති තියෙන විශේෂතා. උනාසේවත් ගන්න ඇත්තටම මම දන්නවා පොත්පත් වලින් තමයි ਸਰවඥාන්සේගේ තියෙන හේතු සම්පදා, ඵල සම්පදා,
සත්තුපකාර සම්පදා කියලා කරුණු තුනක් මතු කර ගන්නවා. සමහර වෙලාවලට ධර්මදේශනවලදී ඒක බුදුම ඕජා සහිතයි. උන්වහන්සේ සඳහන් කරනවා අපේ ਸਰුවච්චන් වහන්සේ හැම පූජාවක් ලබනද ධර්මයක් අවබෝධ කරන්න ඕනම දෙයකට අවශ්‍ය කරන මූලික හේතු අතින් සම්පූර්ණයි. ඒ කියන්නේ හේතු සම්පත්තිය අතින් උන්වහන්සේ පිළිගන්නවා. ඒක තමයි උන්වහන්සේ පාරමිතා පුරුණොයි කියලා. මේ පාරමිතා පුරුණ කාලේ කිසිසේත්ම නිවන් දකින්නම නෑමයි කියලා හිතාගෙන මම මෙයාට නිවන් දකින්නම නෑ කියන අදහස ඇතුව නිවන් දැක්කටත් වැඩිය කෙනෙක් කරන විදියට පුදුමාකාර මේ සත්ව කරුණාව හැකියාවල් දිනු කිරීම කැප කිරීම ඉවසීම අනන්ත ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ මහා කපි ජාතකයේදී විශාල වඳුරෙක් බොහොම මේ බෝධිසත්ව ගුණ බල සහිතයි වඳුරු ජාතකය. ඒක උඩ දැකලා තියෙනවා කැලේ ඇවිදින මිනිස්සෙක් මහවලක වැටලයි. ඉතින් ගිහිල්ලා මේ මිනිස්සා දිහා බලනකොට ඉතින් තේරලා කියලා තියෙනවා. එහෙනම් මම බහින්න වලට ඊට පස්සේ ඔබ මගේ කරපිටු ගොඩ වෙලා දනිපනි ගාලා ගොඩ වෙනවා කියලා කටයුත්ත කරා. එරුවට මොකද අර මිනිස්සයා කර උඩ නැගලා දඟලනකොට හරි වෙහෙසයි. වෙහෙසට තමන් ගොඩ තේනකොට කලන්තයි. ඊට පස්සේ අර මිනිස්සයා ළඟ ඒ වැටිලා ක්ලාන්තෙට ඉන්න වෙලාවේදී අරහසපුරුෂයා කල්පනා කරාලු දැන් මෙතිල්ල ගමට යන්න ගියාම ගොඩාක් දුරයි වැඩේමක් කරගන්නත් වෙලාවක් නෑ මීයා කමරාගෙන කෑවොත් හොඳයි කියලා ගලක් අරගෙන තල්ලා තිනවා බෙල් ඔළුව. අර ක්ලාන්ත වෙරිලා ඉන්න බෝස්තාන් වංශයට වඳුරට කපි මේ වඳුරට කල්පනා වුණා මොකක් හරි බරපතල වැරද්දක් නා කියන උළුවරල් බලනකොට මේ මිනිහා මරන්න දැන් ගලකින් ගහලා පාරට නැගලා පැන්න ගහක් උඩට යාල බලනකොට ඔළුව දිගේ ලේවැක් ඇවිල්ලා දෙවනට ඉච්චර මැරිලා නෑ නමුත් 100 තියෙනවා. ඊට පස්සේ කල්පනා කරලු මීයා සප්පුරුෂයා දැන් මෙතන ඉඳගෙන ගම දිහා දන්නෙත් නෑ යන්න දන්නෙත් නෑ. ඒ නිසා මේ මිනිස්සයා දැන් මෙතන නොකනොවි මැරෙනවා. ඒකවලු මිනිස්සු උඹ අසප්පුරුෂයි කරපු වැඩේ හරිනෑ. ඒකට මම මේ පාර පෙන්නන ගමට යන්න මගේ ඔළුවෙන් වැටෙන ලේ පාර දිගේ වරෙන් කියලා ගහෙන් උඩින් උඩින් ගියාලු ළඟම තියෙන ගමට. මේ වගේ හොඳටම දන්නවා මේ කපි ජාතකේ කාදාකත් නිවන් දකින්නේ නෑ. ඒක බෝසත් ගතියේනේ. ඒතිද්දි මේව කරනවා නම් අපිට මේ ඉන දුක් කරදර දිහා බලනවා මේ විනිවන් දකිමින් කියන අදහසත් ඇතුව සමාධියකට අපි වැඩ කරා. ඒතරම් මේwidetilde කොච්චර කැප වෙන්න ඕනද අප වෙන්න ඕනද කියලා බලනකොට ඒක කියවන්න අපි මේ වැරදිලා වෙන්න පුළුවන් නොදැන වෙන්න පුළුවන් දරුවත් ජනසික ප්‍රමාණ කරන්න අපිට ශක්තිය නැති වෙන්න පුළුවන්. නමුත් මේ ඉස්සරහින් තියාන ඉන්නේ කවුද කියන එක තේරුම් අරගන්න. උන්වහන්සේ හේතු සම්පatti සම්පාදනය කරනකොට මනුස්ස හිතකට හිතා ගන්න බැරි විදිහේ කිසිම අඩුපාඩුවක් නැති වෙන එක විතරයි උන්වහන්සේ කල්පනා කරේ. මම සාස්ෘත්වේ ලබන්ට, අරියත්වේ ලබන්ට, මාර්ගඵල ලබන්ට අහවලදී අඩුයි කියන්න වෙන්න බෑ. ඒ කරන සෑම තැනකදීම දන්නා මම මේ ආත්ම නිවන් දකින්නේ නෑ කියලා. මේක මනුස්ස හිතකට හිතන්න බෑ. ඔය ලොකු ස්වාමීනාති ඉන්න කාලේ කියන එකක් තමයි එහෙව් කරලා ඒ බෝධිසම්භාර පුරුණ කාලේ උන්වහන්සේගේ බෝධිසම්භාර පිරෙනකොට මෙන්න විදිහට කියනවා නම් ඔය නියත විවරණ ලබන්ට මේ දීපංගර සරුවච්චන් වහන්සේ පාදමූලයට වැටෙනවත් ආයෙනකොට උන්වහන්සේ ළඟ මේ හේතු සම්පatti කොච්චර පිරීලා තියෙනවද කිව්වොත් එහෙම තිරිසං අවෙත් තිබුණා, මනුස්ස භවෙත් තිබුණා, ඒක රජ වෙලත් හිටියා, හිඟන තත්ත්වෙත් හිටියා හැම ජීවන රටාවක්ම ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්ති කොච්චරද කියලා කියනවනම් මහ පොළොවට අත තියලා අදිෂ්ඨාන කෙරුවොත් මහ පොළොව කම්පා කරන්න පුළුවන් තරම් ශක්තියක් බෝධිසත්ව කාලේ තිබිලා තියෙනවා. මේ ඝනකඩ මහ පොළොව සහලවනවා අත තිබ්බොත් අදිෂ්ඨාන කෙරුවොත්. ඒ ධර්මතම හේතු සම්පatti සම්පාදනය කරා. ඒ උනාට හේ හේතු ඔක්කොම කරුණාවේ පැත්තෙන් සම්පූර්ණ හේතු සම්පාදනේ ඉවරයි. ඒ සර්වඥන් පාමුලදී අදිෂ්ඨාන මේ නියත විවරණ ලැබනකොට. නමුත් උන්වහන්සේ දන්නවා මහා ප්‍රඥාව ලැබුණේ නැහැ. මේ සඳහා දැන් ආය වැඩ පිළිලක් ලබන්න ඕනේ මන්දිවන් ලබන්න ඕනේ බව දන්නවා. ඒකට හේතු තියෙනවා. නමුත් ඒක සාක්ෂාත් කරලා නැහැ. මේ සාක්ෂාත් කරන්න උන්වහන්සේට සිද්ධ වෙනවා ඵල සම්පත් වෙනුවෙන් කටයුතු කරා. එතන ඉඳලම කල්පනා කරා මම සම්පාදනය කරපු මේ පාරමිතා හරි දැන් ඒවා පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් අංග සම්පූර්ණ කරන්න ඕනේ කියලා සැලසුම් සහගතව ඔය සමතින් පාරමිතා සම්පූර්ණ කරා කෙරුවට මහා කරුණාව මිස මහා ප්‍රඥාව හරගියේ නැහැ. ඊට පස්සේ තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ලැබලා එතකොට තේරෙන හැම පැත්තෙම පිරිච්ච කලයක් වාගේ. දැන් මේ ඔන්න මෙන්න වැටෙන්න දුඹුක් වෙච්ච ගෙඩියක් වාගේ. පිරිච්ච අටුවක් වාගේ. සම්පූර්ණයි නමුත් තාම සාක්ෂාත් කරන්නේ නැහැ. වරුදු 29 වෙන්නකම්ම
සුද්ධෝදන රජුට දාන්න පුළුවන් දහංගට සේරම දැම්මා. මේ පුතා නතර කරලා ශක්ති රජ කරන්න. ඇත්තටම ශක්ති රජ කරන්න අවශ්‍ය හැකියාවක් තිබුණා. නමුත් කඩාන පැන්න. පැනලා ගිහිල්ලි වෙලා සම්පූර්ණ හිඟාකන ජීවිතයකට පත් වෙලා මේ පළවෙනි දවසේ මේ රජගහනුවර බින්දපාත කරලා ඉවර වෙලා බින්දපාත ඉගතු වෙච්ච බත් ටික දිහා බලනකොට බඩවල් ඩඟරේ කටෙන් ආවයි කියලා කියනවා. මේ රජ සම්ප්‍රදායේ කුමරු කුමරියන්ගේ පවන් සැලීම් මැද අඳුන් අඹරමින් ගාලේවල් ඩඟ හිරපු රක්විත රජපැටියා. ගිහිල්ලි වෙලා බින්දපාත කරලා අර ගෙදරින් ටිකයි මේ ගෙදරින් ටිකයි හම්බෙච්ච එක දිහා බලනකොට බඩවල් ඩඟරේ කටෙන් එන තරමටම දරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කල්පනා කරලා දිනවා මම මෙච්චර කල් පාරමිතා පුරලා ඉස්සත්මත්ලි දන් දීලා දරුවෝ පාර දීලා ඇවිල්ලා මේ බත්තික වරඳ ගන්න බැන්න මට මොන බුදු කමක්ද කෙල්ලෝරක ඉඳලා කොන්ක්‍රීට් මික්චර් එකේ කොන්ක්‍රීට් ගහලා ජහුවා වගේ ස්ලැබ් එක කාගෙන කාණේ අනේකයි කියලා කලවම් කෙරුවා ගියා. එච්ච මොනවා කරස මීර බැරිල්ල මොකක්ද එතන ඉඳලා අවුරුදු 45ක්ම ටිගටෝම යපුනිව කාගරි ගෙදර කිදිච්ච බතකින් තවදාකත් උන්වහන්සේ කල්පනා කරේ නෑ මට රජසපක් උරුමයි. අරේ අපච්චි එන්න කියනවා මට කොයිලාවකට රජකම් බාර ගන්න ඒ නිසා මේ මිනිස්සු මට ලුණු මිස් පල්ලා දෙන්න ඕනේ. මොකක්වත් බලාපොරොත්තු නෑ. හේතු සම්පාදනය කරාට මට ඵල සම්ප්‍රාප්තිය නෑ. ඊට පස්සේ අවුරුදු 6ක් කරපු දුෂ්කර විහාකියා බලනකොට හේතු සම්පatti තිබුණාට ඒ ඵල සම්පත්තිය නැතිකම කොච්චර සැලකුවද කියලා කල්පනා කරන ඇත්තටම බුදු වෙන්න හෝ සක්විත රජ වෙන්න පින තියෙනවා. එහෙම නැත්නම් පාරමිතා සම්පූර්ණයි. නමුත් සාක්ෂාත් කරන්නේ නැහැ. මේ කාලේනේ ওই පසක මානුන් පුදුමාකාර විදිහට උදව් කරලා තියෙන ඉසර පසර යමින් උදව් උපකාර කරමින් උදව් කරලා තිනවා. අන්තිමට නොකානොබී ඇට සැකිල්ලට බැහැලා සම්පූර්ණ යන වැටෙන වෙලාවක ඒ කැලේ ඇවිදින ගොපල්ලු දැකලා ඇඟට මුත්‍රා කරනවා. මේ මල මිනිහක් කියලා හිතනවා. ප්‍රශ්නේ වතුර වැටෙනකොටලු ඇස් දෙක අරලා බලන්නේ මොකද උනේ කියලා. ඒත් මොනවත් ඉල්ලා ගන්නද මට මොනවාර දීපන් කියන්න පුළුවන් කට අර ගන්න පුළුවන් ශක්තියක් නැති වෙනකොට එක දවසක එතන හිටපු මේ ගොපල්ලි එලිච්චගේ තනේ මිට කළා කටට කිරි පහරක් පිද්දාලු. ඒකෙන් ලෙව කාලා තමයි ඔන්න පණ ඇවිල්ලා ආය නැගිටලා ආවේ. ඉතින් එතකොට ඔය 80ක් ව්‍යංජන දේශයක් මහ පුරුෂ ලක්ෂණ මොනවා කරන්නේ නිකම්ම නිකම් වැහැරිච්ච දර කඩක් වාගේ. දෙවියෝ දැකලා හිතවල ඒත් මලයි කියලා. මිනිස්සු දැක්කත් ඒත් මලයි. ඉතින් මේ ඊගේ මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් තියෙන එක ඇත්තටම කියවන්න බෑ. ඉහි කියලා දිනවා කරලා තියෙන සේරම කර කියලා තියෙනවා. බුදු කෙනෙක් මිනිස්සෙක් මෙව වින්දද කියලා හිතා ගන්න බැරි තරම් පුදුමාකාර තත්ත්ව විස්තර කරනවා. ඒක දැනගදී කියලා තියෙනවා පිරිස කැමති වෙන්නේ නැති මේව මම කියනවට අසුචි පහ කරලා කොන්ද නමල දිවෙන් පසබැතලෙව කාලා දෙනවා. පුළුවන්ද කියලා බලන්න. මේ පැත්ත බඩාත ගන්නකොට පිටපත්තුල වත ගෑවේ. හැම මේම අත ගන්නු මයිල් ටික සීරම ගලවලා යනවා. කිසි මොනක්වත් ඉතුරු නැහැ. මේ කොච්චර සෙල්ලම් කරුවක් දැනගත්තමද හේතු සම්පatti සීරම මේ කයේ සම්පත් නමුත් ඵල සම්පatti නෑ. උන්වන්සේ දිගටම උත්සාහ කළා තමයි මේ බුදු වෙන දිසල දවසේ රාත්‍රිදී ආනාපාන සති දීතු දාලා හිසු විද්‍යාපද ප්‍රාප්තිය සිද්ධ වුණා. එතකොට උන්වහන්සේ හේතු සම්පatti ඵල සම්පත්තියකින් ආඩේ වුණා. නමුත් උන්වහන්සේගේ වැඩේ සම්පූර්ණ නැති බව තේරෙන උන්වහන්සේට සත්තුපකාර සම්පත්තිය කියලා කාට හරි මේ ලෝකේ එකෙකුට මේ ධර්මයේ තේරුම් කර දෙන්න අවශ්‍යතාවය ඇති වුණා. එතන ඉඳලා කොච්චර දෝ දුරදිග ගියා බරණ සීසිපතනෙට ගියාට පස්සේ පස්සක මාන මොනවද කිව්වේ? අද පෙරපුලින් ඇවිල්ලිවර වෙලා මාන වෙලා තපස් පුරුණ ගන්න අපි සැලකුවා. පස්සේ ඔන්න කාලා තර වෙලා ලස්සන වෙලා දැන් අපි ළඟට එනවා අත්පාම ඉවර ගන්න. අපි ඌව කරන්න කැමති නෑ. ඔයත් එක්ක ඔයා ඕන දෙයක් කරගත්තා වයි කියලා ඈත තියාම කතිකා කරගත්තා. ළඟට එනකොට කිව්වා නෑ නෑ ඔය එන්නේ මේ රජ මට්ටමින් අපින් උදව් ගන්න ඒව ඉවරයි. අපි ඔය මානවයල බානවන කරන කාලේ කිව්වා දැන් ඔයාලට ලෑස්ති නෑ කියලා. ඒනේ බොම් ප්‍රසිද්ධ කතාවක්. ඉතින් උන්වහන්සේ එතන ගිහිල්ලා වාඩි වුණාට පස්සේ නමුත් ඊයත්තන් අර හේතු සම්පත්‍ය ඵල සම්පත්‍ය වල තෙද නිසා ආසනයක් දීලා පයිසෝදවල වාඩිලා කියන පොඩ්ඩක් කට්ටි එනවා වාඩි වෙන බණහන්න කියලා. මොන බණද? ඔයයි මායි අපි ඔකම එකම මචන් ලැබුව බණහන්න අපි ආලු අපි බණහන්න ලැබෙන්නේ. අවුසෝ වාදෙන් තමයි බුදුහාමරණ කතා කරේ. සර්වත්‍යංශ ආයෙත් tempත් කිව්ව නෑ පොඩ්ඩක්. මම ධර්මයේ දේශනා කරන්න වාඩි වෙන්නේ. මොන බණද? යාළුවගෙන් අහන දෙයක් නෙමෙයි දෙවෙනි හැරේට අවුසෝ වාදෙන්මයි කතා කරේ. අපි වාචනින් කියනවා මචන්. තුන්වෙනි හැරේටත් කිව්වා
ස්වාමීන් වහන්සේ මේ කතියට කතා කරලා මම මේ ආවන් ධර්මයක් දේශනා කරනවා. තුන්වෙනි වතාවට එකම හඳින් හය දෙනා ප්‍රතික්ෂේප කරා. පස් දෙනා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරා දැන් මේ උපක්‍රමය හරියන්නේ නැහැ. ඊට පස්සේ කට්ටියන් ආවා තිනවා මේ ඇත්තෝ මට මම අර අමාරුව දුෂ්කර භාවනා කරමට හුඟක් උදව් කරා. මම හුඟක් භාවනා කරා. හැබැයි මට කවදාකවත් ඔයගොල්ලන්ට මම කවදාවත් කියලා තියෙනවද අඩු ගානේ ආලෝක සංඥාවක්වත් දැක්කයි කියලා. කවදාකවත් දහස මනිකාරයක් මට පහවුණායි කියලා මම කියලා තියෙනවද? ඊට පස්සේ නම් මොනින් මොන බලාගත්තද ඇත්ත තමයි කවදාකවත් ඔච්චර ගැඹුරු දඩ භාවනා කරාට කවදාකවත් ඒ කාලේ කියන්නේ නැති. තමන්ගේ ගුණයක් කියන්නේ. ඊනිසෙ ආරොච්චන් සවලු මොකද මං එහෙම ඔයගොල්ලන්ට නොකිව්වේ? මේ කටේ තුෂ්ණීම් භාවයෙන් බලائیں۔ ඒකළු මට තිබුණේ නැති නිසා. නැතිද තිබුණේ නැහැ. අද මට තියෙනවා. ඒකයි මම මේ කියන්න හදන කිනුට අරගොඩ නදීසොල් මෙහෙම සාමාන්‍ය හෙට්ටු කරන කෙනෙක් නෙවෙයි කියලා තමයි ඔය ධම්මචක්ක සූත්‍රයේ අහන්න කන්නේ. ඒ කන්නේ වඩ පස්සේ තමයි සරුවචනංශි ඒ දුවේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා ඒ අන්ත දෙක තුලින් හරියට යන මධ්‍යම ප්‍රතිපදා කියලා තියෙන ඉස්සිස්සලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යං කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියනවා කියමි. මේ ලෝකේ පහළ වෙන තාක් සියලුම සංස්කාර ධර්ම නිරුද්ධ වෙන සුළුයි කියලා ධම්ම චක්ෂුෂේ පහළ වුණා. එදා සර්වඥයන්ට පුදුම සතුටක් ඇති වුණා. මේ ලෝකේ මිනිස්සයෙක් එක මිනිසෙක් සෝවනවා. එදා තමයි ඉස්සෙල්ලාම උදාන ගාතාව කිව්වේ අඤ්ඤාසිවත භෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝකොණ්ඩඤ්ඤෝ කියලා. ඇත්තටම මම දකින්නේ මොකද්ද? කොණ්ඩඤ්ඤහාමුදුර තමයි බුදුහාමුදුරෝ ධම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කිරුවේ. කොණ්ඩඤ්ඤහාමුදුර අවබෝධ කරගන්න නම් බුදුහාමුදුරෝ නිකම්ම බුදු. සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? තමන් අවබෝධ කරදී තව කෙනෙකුට අවබෝධ කිරීමේ ශක්තිය ඇති උතුමන් වහන්සේ. එහෙමනම් කවුරුත් අවබෝධ කරන්න ඕන. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමයි ඒකට දක්ෂ වුණේ. එදා ඉඳලා අවුරුදු 45ක් කවදාකවත් රැයට පය දෙකකට වැඩි ඉඳා ගන්න නැතුව අර සත්තුපකාර සම්පත්තිය පවත්ව පෙරදීියා බලනකොට උන්වහන්සේ කර හේතු සම්පත්තිය ඵල සම්පත්තිය වල තියෙන වටිනාකම සමබර භාවය කිසිම කිසි සාස්ත්‍රවරයෙකුට හෝ බුදු කෙනෙකුට හැර විසි කෙනෙකුට සම කරන්න බෑ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි මේ වඳින්නේ අපි මල් පූජා කරන්නේ ගාථා කියන්නේ උන්වහන්සේගේ වචන අනුගමනය කරන්නේ උන්වහන්සේට හේතු සම්පත්තිය ඵල සම්පත්තිය සත්තුපකාර සම්පත්තිය කියන මේ තුනේ සම්පූර්ණ වෙච්ච උතුමන් වහන්සේනවා. අද ලෝකයේ අධ්‍යා බලනකොට කිසිම හේතුවක් සම්පාදනය කරන්නේ නැතුව මන්ත්‍රීතුමාගේ ලියුමටයි දිව්‍යඥාන්තයේගේ ආශිර්වාදයටයි අරකටයි මේකටයි අරවමයි ඉල්ලන මිනිස්සු දිහා බලනකොට පේනවා මුන්න තරම් වංචාවක්ද කෙරෙනී ලෝකේ. තමයිලගේ හේතු සම්පත්තිය දෙනවා නම් තටමන්න දෙයක් නැහැ ඵල ලැබෙනවා. කවුරක්වත් අපිට ආශිර්වාද කරන්න දෙයක් නැහැ. හේතු සම්පාදනය කරන්න බෑ වීර්ය නැතුව. අපි හේතු සම්පාදනය කරන්නේ නැතුව අනිමට ප්‍රථම ධානය ලැබේවා. අනිමට සෝවාන් වෙන්න පුළුවන්ද? ඒවය මේ චලිතුරු ගන්න දෙයක් මේක නෑ. ඒකට අවශ්‍ය කරන වීරිය වැඩුවා නම් අනිකුත් ධර්ම හරි ගියා නම් ඒ කාටවත් ආශිර්වාද කරන දෙයක් නෑ. ඒක හරියයි. ඒක නිසා අපි මේ ප්‍රශ්නයක් කරනකොට ඒකෙන් පැනලා ගිහිල්ලා වින කාට හරි කියලා තටමනවා නම් ඉල්ලනවා නම් මට සති සම්පජඤ්ඤේ සම්බොජ්ජංගේ හරියාවා මට වීර්ය සම්බොජ්ජංගේ හරියාවා කියලා කවදාකවත් හිතන්න එපා. මෙහිම සාසනයක අපි වැඩ කරන්නේ කියලා අපිට කවදාකවත් කායිමත් ෆේවර එකක් හම්බ වෙන්නේ නැහැ. ඒක බොරු. කෙරුවොත් පමණයි ඒක හම්බ වෙන්නේ. ඒ නිසා හේතු සම්පatti නැතුව ඵල සම්පatti බලාපොරොත්තු වෙනවනම් සුද්ධෙටම කියන්න පුළුවන් අවස්ථාවාදීයි කියලා. opportunist එහෙම නැතුව ඵල සම්පatti ලැබිලත් සත්තුපකාර සම්පත්තිය කරන්නේ නැත්නම් කියන්න පුළුවන් ආත්මార్థකාමීයි කියලා. තමන් නවෝද ලැබුව කාටවත් කියලා දුන්නේ නැහැ කියලා. අපි ඒ සරුවචනාසි මගේ සරුවචනාසි කවදාකවත් අවස්ථාවාදීකුත් නෙවෙයි. උන්වහන්සේ කවදාකවත් ආත්මార్థකාමීයි නෑ. මේ මොකද මේ? උන්වහන්සේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් සමබර වෙච්ච නිසා. උන්වහන්සේ කවදාකවත් මේ බණ කියලා පිරිසක් ඇති කරන්න ඕනකමක් නෑ. ලාභ සත්කාර ලබන්න ඕනකමක් නෑ. පිරිසකින් අnderha පාව ගන්න ඕන ගමන් නෑ. අපි බුදුහාමුදුරු මෙහෙම උන්වහන්සේ ප්‍රෝණ කරලා තියෙන මේ පිටිසරත් මං වගේම බුදු වෙන්න ලැබේවා කියන අදහස. ඉතින් අපි එහෙව් පාරක ගමන් කරනකොට මේ සත්තුන් වහන්සේගේ මේ ගුණ මහන්ත භාවයේ කල්පනා කරනකොට අපි තේරුම් අරගන්න ඕනේ අපිට කවදාකවත් අපි හේතු සම්පාදනය කරන්න නැතුව මේ ධ්‍යානයක් මාර්ගඵලයක් ආලෝකයක් එහෙම නැත්තම් මොනම ඥානයක්වත් හම්බෙන්නේ නැහැ. පතල වැඩන්නේ. පතන්න දෙයක් මේකේ නැහැ.
එහෙම කරලා හම්බ වෙන එකක් නම් ඔය හේතු සම්පatti බල සම්පත් වලින් අවශ්‍යතාවයක් නැහැ. සර්වඥානන්දේ ඒ නිසයි අපි කියන්නේ විද්‍යාචරණ සම්පන්නෝ. උන්වංශ විද්‍යා ධර්මපති සම්පූර්ණයි, චර්ණ ධර්මපති සම්පූර්ණයි. ඉතින් අපිට විද්‍යා ධර්ම පර ධර්ම චර්ණ ධර්ම සම්පූර්ණ කරන්නේ නැතුව අපිට කවදාකවත් මේක හම්බ වෙන්නේ නැහැ. කරන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා කවදාකවත් හිතන්න එපා. මේක මේ අඬලා යැපලා මේ ඉල්ලලා ප්‍රාර්ථනා කරලා එහෙම නැත්නම් මේ දන් දීලා එහෙම නැත්නම් මේ පාරමිතා පුරලා කරන්න පුළුවන් කියන්නේ. මේ බුරුම් සාන්ති මම දැන් මේක බුද්ධම ගැඹුරකින් කියනවා මේ මහා කරුණාව තිබ්බට වැඩේට බහින්නපයි කියන. කවදාකවත් ඒක මදි. මහා කරුණාව කියලා කියන්නේ හේතු සම්පatti විතරයි. ඵල සම්පatti ලැබිලා නැහැ. හේතු සම්පatti තිබුණාට වැඩේට බැස්සොත් දෙන්නම අමාරු වෙනවා. දෙන්නම අමාරු වෙනවා. අමාරු වැඩි කිමිනියත් අමාරු වෙනවා. යන මිනිහත් අමාරු වෙනවා. ඉතින් තමයි මොකක් හරි වැඩකට බහින්න ඉතලා හොඳට කල්පනා කරන මම මේක සුදුස්සද කියලා. සුදුස් නැත්තම් පැත්තකට වෙන්නේ. අව දහකවත් මේ මාදි අවශ්‍යතාවය තියෙනවා. අනේ මොන හරි කරන්න ඕන කියලා තක්කු මොක් වෙලා පොරොස් කටේවත් අත දාගන්න බැරුව වැලට බැස්සුත් වෙන්නේ මොකද්ද දෙපැත්තම අමාරු වෙනවා. අනේ බුදුම ඉඳලා මේ මාස 18ක් විතර බැනුම් අහලා 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 එපාම වුණා මම. ඉබාල මං එන්න බඩු පැක්ක. බඩු පැක්කල ඉතින් කියන්න විදියකුත් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ හම්බෙන්න දෙන්නේ මොනම තාලකින්වත් ඉන්ටර්වියු කරන වෙලාවෙදි මොනවක් කතා කරනවා. ඊපස්සේ සුදු ආඳුරන්න මං ගිහිල්ලා කිව්වා සයිරෝගෙන් ඉන්ටර්වියු එකක් ගන්න කියලා ප්‍රයිවට් එකක්. ඊපස්සේ ගිහලා බොහොම අමාරු වෙන එකක් පස්සේ රායක මේ වගේ ගිහිල්ලා කතා කරලා පස්සේ මොකුත් නැහැ ඉතින් අර සුප්‍රීම කෝට් විනිශ්චයකාරය වගේ තමයි මොකද කියලා. ඊට පස්සේ මං කිව්වා මෙහෙමයි. මම යන්න යලා හොඳයි කිව්වා. ඊටියට වැඩක් නැහැ නේ ඵලයන් කියලා. ඊට පස්සේ යන්න යලා ආයෙත් පස්සේ කිව්වා දැන් ගිහිල්ලා මොකද කරන්න හදන්නේ? මං ගම මීටිගට තමයි යන්නේ කියලා කමටහන් දෙන්න කියලා. ඔබ කමටහන් දෙන්න? තඹ බාගෙට තඹිච්ච අලයක් වගේ. ඔක කහපු මිනිහගෙත් බඩ නරක් වෙනවා. කෙරෙනවා නම් තමයි වැඩේ කරලා යන්න eBay. වෙයිටින් අය මොකුත් නැහැ ඉතින් අර බැටලුවේ දන් ගෙඩි උඩට ගත්තා වගේ. ඉතින් කරබන අහගෙන හිටියා. මොනවා කියන්නේ? දැස් මං කොහේ මම මොකද්ද ඔබ වහන්සේ යෝජනා ගන්න. යෝජනා ගන්න මෙතන වැඩේ ඉවර කරගෙන යන්න. භාවනා කරන්න. ඉතින් මෙච්චර කල් භාවනා කරගෙන ඉතින් ප්‍රතිඵලයක් නැති එක තමයි මට කියන්න තියෙන්නේ. සායනු වෙන්නේ ප්‍රතිඵල හොයන්නේ නැහැ. කෙරුව එක ඇති. ඒක කියන්නේ නැහැ. එච්චරයි කියන්නේ. නිසා තව ඉන්න ඕන. මේ සුදු ආමසොත් මොන දිහා බැලුවා ඉතින් මම ආයෙ ගිහලා බඩු ඉයල දාලා ඉතින් ආයෙත් අවුරුදු දෙකක් ඉඳ හිටියා. ඊට පස්සේ ඇත්තම තුන් සැරයක් බඩු පැක් කරා මම. තුන් වෙනි සැරේත් බඩු පැක් කරලා මම යනකොට සුදු ආමසොතු කුංචි පල් පොල්ලත කුටි වීටි පොල්ලත මේ පැත්තේ තියෙන මේ ජී වලින් හදන කුටි වගේ ඒ කුටිය වකුරු දල් කඩනවා. අන්දනේ විතරක් දාගෙන මත් දාන්නේ. ඊට පස්සේ මං ගිල්ල කිව්වා විවේක නන්ද සාංශිත මෙහෙම මත්තන් දැන් බෑ මං යනවා කියලා. මම හැරලා බල්ලි වල කිව්වා දැන් තුන් වෙනි දරේ නේද කියලා හෙව්වා. මං කෝව් කියලා. මම 100 සැරයකට වැඩි ඕක කරා ඔන්න කමද කරලා දෙසියල් භාවනා කරන්න කිව්වා. කිසිම කිසි විදිහකට මේ හුරතල් කිරිලා කාසිත් ගැනීමක් මොනවාක්වත් නැහැ. ඔබ භාවනා කරොත් උඹට ඵල තියෙනවා. මේ දුක් විඳුත් ඒ තරමට ඔබ පන්නරේ හිටි. ඒක මේ මම නිසාවක්වත් බුරු මිනිසාවක්වත් මොනවක් කරන්න දෙන්නේ. ආ මේ විදිහට ඒ සුදුසුකම් ඇතුව වැඩ කරන්න පුරුදු වෙනවනම් මේ ශාසනය මෙච්චර විලෝපන එන්නේ නැහැ. මේක හිතන්නේ මේ අසවල් ගුරුතුගාට ගියාම මට ආශිර්වාද ලැබෙයි. නැත්නම් අසවල් දීයුගාට ගියාම හරියයි. නැත්නම් යපලා අඬලා යහපු වෙලා ගන්න පුළුවන් කියලා. මොකක්වත්ම නැහැ මේ ශාසනය. මේකේ තියෙන තන්නේ කර හේතු සම්පදා, ඵල සම්පදා, සත්තුපකාර සම්පදා කියලා සර්වඥාන්සේ පිළිපීටකෝ ආදර්ශේ පමණයි. අපි මේ පාරේ යනවනම් අපි නිතරම කරදරයක් දුකක් බාධා කාට පස්සේ කල්පනා කරන්න ඕනේ මෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක්ගේ ගෝලයක් වශයෙන් දුවක් වශයෙන් පුතෙක් වශයෙන් මට පැකිලෙන්න පස්ස ගහන්න අසුභාණ්ඩ හේතුවක් තියෙනවා හේතු වෙලා අපි යන්න හදන්නේ කොහටද ආ නිතින්දි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන මේ ಗುಣ ටික සීපත් කිරීම ඒක නිකන් ටොනික් ඉෆෙක්ට් එකක් තියෙන විටමින් B වගේ ඒක මතක් වෙනකොට කවදාකවත් අතාරින්න හිතෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු කරපු කිසි වැඩක් ලෝකේ වැරදුනේ නැහැ, පෙරදුනේ නැහැ. මොකද හේතුව? උන්වහන්සේ හේතු සම්පාදනයේ වෙලා නැත්නම් ඒ වැඩේට අත තියන්නේ නැහැ. තමන්ගේ හේතු තියෙන්නත් ඕනේ, ලබන කෙනාට හේතු තියෙන්නත් ඕනේ. ඉතින් උංගව දෙනෙක් අහනවා මොකද ඇයි සරුවත්තරන්සේ මේ අඟුලිමාල බේරන්ට 999ක් කපනකම් හිටියේ? ඇයි මුල් එකන කපනකොටම නිවන් දක්වන්න බැරි වුණේ මොකද? එහෙම නැත්නම් මේ ශාක්‍ය වංශයේ මෙච්චර විනාශ වෙනකම් මොකද බුදුහාමරෝ බලන් හිටියේ? එමුව බුදුහාමරෝ ගන්නම හේතු සහ ඵල අතර වෙනසක් මිසක් බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවික නීචට ඇඟිලි ගහන්න යන්නේ නැහැ.
උන්වහන්සේ බලන්නේ මේ විචතර විලෝපන තියෙන ලෝකෙ මෙච්චර අකල් මරණ සිද්ධ වෙන ජාති ජරා දුක් තියෙන ලෝකෙ එකෙක් හරි සත්‍ය අවබෝධ කරනවා පයින් හරියන්නේ. පයින් හරි ගියේ මංස ගොඩ දාන්නේ මොකද්ද? යාට හේතු තියෙනවා. තමන් වහන්සේට තේරෙනවා කරන්න ඕන වැඩේ ඒ දේ කරනවා මිසක මැජික් පෙන්වන්නට ඔක්කත් ආශේ යන්නවත් වතුර යවිදින්න ඔක්කත් උන්වහන්සේට ඕනකමක් නැහැ. ඉතින් අපිත් බණ භාවනා කරනකොට හිතන්න ඕනේ අපිත් මේ ඵල සම්පදා වශයෙන් මොකක් අරමුණු කරගෙනද මේ කරන්නේ? එක් මොහොතක් බලාපොරොත්තු වෙනනම් ඒ කාන්තියම අපි අපිර වටා ගැනීමක් කරනවා. ඒක අවස්ථාවාදී. ඒක අපිට තරම් වෙන්නේ. ඇත්තටම ආධුනිකයෝ එහෙම හිතනවා. නමුත් පහු වෙනකොට තියෙනවා එකට එක සම්බන්ධතාවයක් නිසා කවදාකවත් මේ සාසන ගමනේ ෆේවර්ස් නැහැ. මොකද්ද කියන්නේ ෆේවර් එකට සිංහලෙන් කියන්නේ මේ mantriතුමාගේ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. උල්පන්දන් තීමෙන් ඇති වැඩක් නැහැ. කරපු හැටියට පාව විතරයි ලැබෙන්නේ. එනිසා ඒකට හොඳම ආදර්ශයේ සරුවචනාංශේ ඒක මේ ගුරුවරු සඳහන් කරලා තියෙන්නේ සත්තු මහාන්ත පච්ච වේකත. අපේ මහාන්තත්ව සරුවචනාංශේ ප්‍රතිවේක්ෂා කරගෙන යනවන එතකොට තමන්ට පුළුවන් වෙනවා කවදාහකවත් පසු නොබ දිගට ඉදිරියට යා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම මේ අපිට ලැබිච්ච ශාසනය අපිට ලැබිච්ච මේ සරුවචන ශාසනය අයිරාණික බුද්ධි සද්ධර්මයේ දිහා බලනකොට අපිට ලැබිච්ච විශාල දායාදයක් තමයි මේ ධර්මයේ අපේ సంతానගත කරගන්න තියෙන අවස්ථාව. ඒක නොකර මේ කැමැට බීමට රූප බලන්ට සද්ධාහන්ත අරමෙව කරන්ට අර වටිනා සද්ධර්ම වෙන්නේ වෙන දෙයක් කරන්න යනවනම් අපි මේ රත්තරන් තියදී අසුචිත ගන්න හදනවා. අමාරුයි තමයි මේක හම්බ කරන්න අමාරුයි. නමුත් අපි මේ අපිට ලැබිලා තියෙන දායාදේ දිහා බලනකොට ශක්ති ප්‍රමාණය ඒක දිහාට හැරිලා මැරිලා වැටෙනවා කමක් නැහැ කියන අදහසෙන් ඔය කටයුතු කරන්න මේ වීරිය නැතුව බෑ. කුසීචයට බුබ්බඩේර කවදාකවත් කරන්න බෑ. ඒ නිසා සර්වඥාන්තිගේ ශාසනය දක්වන මේ වීරිය දිහා බලනකොට කියනවා විරියස අවන්නවාදීනෝ නාම නත්ති. මේ වීරියට දොස් කියන කෙනෙක් මුළු ලෝකෙම නැහැ කියලා. ඉතින් අපි මේ වැටි වැටි අඬ අඬ කඳුළු පෙර පෙර යන්නේ ඒ ගමන නා ඒක අපිටම ආඩම්බරයක් වෙන්න නම් අපි තේරුම් ගන්න ඕනේ වටිනා දායයක් ලැබලා තියෙන කාවට ගියට ලැබෙන්නේ නේ. ඒක ලබන්න නම් වීර්ය කරන්න ඕනේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා තීන මිද්ද විනෝදනතා. මේ භාවනා කරගෙන යනකොට හුඟක් වෙලාවට සියලු සාරණා සම්පූර්ණ වෙනකොට හොඳ ගුරුවරයෙක් ලැබිලා හොඳ විවේක පරිසලයක් ලැබිලා සීතලට භාවනා කරන්න යනකොට මේ සේරම හොරකම් කිරුවා වගේ නින්දට වැටෙනවා. උන්දතේ එකක් මක්hari මధుරේ කරේ ඉන්නවනම් ඉව්ව නැහැ. එතකොට මధుරත් එකයි දත් එකක්ම එක හැප්පි හැප්පි දොස් කී කියයි. මේ නිින්ද නැහැ. ඒ ඔක්කොම හරියට දවසට නිින්ද එනවා. එදාට සියල්ල ගේ බින්දලා හොරු ගෙනිච්චා වගේ නිින්ද ආවට පස්සේ අර ලැබපු ඔක්කොම අවස්ථා නැතුන. අන්න ඒක නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම හිතේ වීර්ය ශක්තිය ඒ මුනුසුන් ගතිය තියෙනවා. ඉතින් ඒක නිසා වීර්යවන්ත වෙන්න නම් මේ තීන මිද්ද භාවයේ නැත්නම් මෙතන වැටෙන මේ කුචීච භාවයේ ආදීනව තේරුම් අරගෙන පුළුවන් තරම් කොට වෙන නිසා ආධුනික යෝගාවචරයට ප්‍රධානම සතර අභ්‍යන්තර සතර වශයෙන් පෙන්වන්නේ නිදිමත. ඒක නැති කරන්න අපි නිතරම වීර්ය දල්වා ගන්නාලද වීර්යකින් නිතර කටයුතු කරන්න ඕනේ. සමත යෝගාවචරයෙන් නම් කියනවා ආලෝක සංඥාව ඇති කරන්නයි කියලා. නිතරම ඇත් දෙක වහගෙන ඉර දිහා දිලිසෙන ආසදියා බල්ලා බල්ලා ආලෝකයේ සංඥාව ඇති කරගෙන නින්දයාගෙන ඉන වෙලාවේදී ආලෝක සංඥාවට හිත යොදන්නයි කියලා. ඒ වෙනුවට විදර්ශනා යෝගාවචරය මතක් කරනවා මේ ගේ හොරු කඩාගෙන යන්නයි හදන්නේ. ඔක්කොම පහසුකම් ලැබිලා තින ඕන නින්දට යන්න එන්න අතර මායකේ ඒ නින්දට අවදි භාවයක් ඇති කරගෙන මෙනෙහි කිරීමෙන් නින්ද කඩා ගන්න ඕන. මේකටත් කියන්නේ වීර්ය කියලා තමයි. නින්ද අනිත් පැත්තට කියන්නේ වීර්ය කියලා. ඒ නිසා නිදිමත කතිය චීන මේදී දුරු කරන්න නම් නිතරම වීර්යවන්ත භාවය අතේ ඇඟිලි ගන්නට තියාගන්න ඕන. ඒකත් ඒ වීර්යවන්ත භාවය ඇති කිරීමට ඉන්න ප්‍රධාන සතුර දීපත් කිරීමේ මේ තුින මිද භාවය. ඒ වගේම තමයි කුසීත පුද්ගල පරිවර්ජනතාව කියලා තියෙනවා. අපි කිව්වා සතිය වඩන්න සතිමත් පුද්ගලය ආශ්‍රය කරන්න ඕන. අසති පුද්ගලය අයින් කරන්න ඕන. ධම්ම විචේ වඩන්න හොඳ ධම්ම විචේ සබ්බොජ්ජංගේ තියෙන පුද්ගලය ආශ්‍රය කරන්න ඕනේ. මේ අනිකුත් මේ මෝඩ කතා කරන කට්ටෝ අයින් කරන්න. මේ වගේ මෙතෙන්දිත් වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරන්න ඕනේ. කුසීත පුද්ගලයන් පරිබාර කරන්න ඕනේ. ඒකයි මේ කතාකාරයෝ කතාවේ තියෙන භයානකම නෝතන් තමයි කියන්නේ. කතා කරන්නෙම වැඩේට පෙළඹෙච්ච නැති වෙලාව. දීගෙන වෙන්නේ ඒ පුද්ගලයා තමයි වෙන්නේ අහගෙන ඉන්න මනුස්සයා තමයි වෙන්නේ. එක දවසක් ඒ බුරුමින් දැද්දි එහෙම සිද්ධියක් වෙලා ඒ එක යෝගාවචරයේ වැඩිම භාවනා කරන වෙලාවේ කාමරෙටලා ඉඳගෙන ඒක කතා කරගෙන. මේ ඡයඩුගේ අතටම හම්බ වෙලා පස්සේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ පුද්ගලයා ආවට පස්සේ ඉතින් වාර්තා කරන්න දෙයක් නැහැ නේ මොකද තියෙන්නේ නිකන් කතා කරගෙන ඉඳලානේ. ඊට පස්සේ කෝ ඔයා ගිල බුදියවන්නේ කිව්වා. හොඳ අනිත් එක්කනට භාවනා කරන්න පුළුවන් කියලා.
අදාකත් එයාට නින්දටවත් එහෙම කතා කරන්න කියන්නේ ලুকু පිනක් කිව්වා කියලා වැත්තකල බුදිය ගන්නේ. මොකද තව කෙනෙකුට ඒකට කරද. මේ කතාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දෙන්නේ කමාරු විදාන වැඩ. ඒ නිසා හරියට ගණන් කරන්න දවසකට එහෙම කිරුත් ඉතින් මමත් අමාරු වැඩ. දවස රාත්‍රී පැය 4ක් විතර මාක් කතා කරනවානේ. මම හොඳට මතක තියාගන්න යෝගාවචර වශයෙන් තමන් ආරසා වෙන්න නම් මේ මොකද්ද ආරේ ආරස කරගත්තේ නැත්නම් ওই වීර්යය කියන මුළු ගඟම මුළු ජලාශයම කඩාගෙන යනවා. සොඳුරට ඒ කුසීත පුත්‍ර පරිවර්ධනයේදී මම බෝඩයක් ගහලා තිනවා එතන කතාව භාවනාවට හතුරුකි කියලා. ඒ කුසීතයාගේ ස්වභාවය ඒ හිස් කලේ හෙල්ලෙනවා. රගුණේදී වේලෙනකොට සලසලසල ගහලා සද්දයක් එන හිස් භාවය තමයි. දැන් බුලුවන්තරන් නිශ්ශබ්ද වෙලා ඉන්න නම් එසේමසේ පිනක් තිබිලා බෑ. එසේමසේ වීර්යක් තිබිලා බෑ. එසේමසේ සත්‍යක් තිබිලා බෑ. අද හොඳට තේරෙන පටන් ගන්න මේ කතා කරනකොට ඇය වෙන ශක්ති විශේෂය. ඒකෙන් තමයි විරිය ආරම්භ පුද්ගල සේවනතා. ලුවාන්තරම් වීරියෙන් කටයුතු කරන ඇසුරු ළඟ ඉන්නේ කියලා. විඥානාරාම ස්වාමීන් කියන්නේ අනේ මට වැඩ කරන පිරිසක් මැද ඉඳ ලැබුණත් ඇති කියලා කියනවා. බැලන්ට භාවනාවට හිත යොදාගත්ත පිරිසක් අතර ඉඳ ලැබුණත් ඇති කියලා කියනවා. මේ තනන් දුර්ලභයි. මේ තනන් මිනිස්සුන් මේ පුංචි කාරණාවක් ආපුවම අර තමන්ගේ බාහිර දුරේ පැත්තකට දාලා මේ ලාමක දේවල් වලට දුවන. ඉතින් ඒක නිසා එහෙම වැඩ කරන පිරිසක් අතර ඉඳ ලැබෙන්නත් ලේසි නෑ. අපිත් ඒකට වැඩ කෙරුවේ නැත්නම් අපි ඉබේම කොන් වෙනවා. අපි රැහෙන් තල්ලු වෙලා. ඒ නිසා අපි වීර්යවන්ත පුද්ගල නැසර ඉඳ නම් අපි ළඟ මේ වීර්ය ශක්තිය ඇති කරන්න ඕනේ. ඒ වගේම සම්මප්පදාන පච්චවේක්කන තාකෙල් තියෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතර සතිපට්ඨාන පස්සේ තියෙන්නේ මේ වීර්ය මොකටද? නූපන් අකුසල් නොයිපද වීම පිණිස. නුප්පන්නාන අකුසලාන අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගන්නාති පදහති කියලා තියෙනවා. නූපන්නා වූ කෙලෙස් නොයිපදීම පිණිස කුසල චන්දයක් පහළ කරනවා. වායමති වෑයම් කරනවා. චිත්තං පග්ගන්නාති දැඩි කරගන්නවා හිත. පදහති ප්‍රධාන වීර්ය යොදනවා. ඉතින් මේක තමයි ඔය කියන්නේ අපි භාවනා කරනකොට දැඩි විහෙසක හරි අමාරුයි. එහෙම නැත්නම් ඇඟ නලියනවා. දුනු දෙහි දැම්මා වගේ මඩපුවක් ගෙඩිය වගේ ඇඟ බොහොම අමාරුයි. නමුත් ඒක අපි කල්පනා කරොත් අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න තිකේ කාය දුස්චරිත සිද්ධ වෙන්නේ නැහැ. සතුම් මැරීමක් හොරකම් කිරීමක් කාම මිත්‍යාචාරයක් වෙන්නේ නැහැ. වචී දුස්චරිත වෙන්නේත් නැහැ. බුරු කීම් කේලාංකීම් ඊශ්වචන පරසවචනත් නැහැ. සිදු වෙනව නම් සිදු වෙන්නේ අර ඇති වෙච්ච කාය වේදනාවට ඇති වෙච්ච හිත ද්වේෂේ විතරයි. ඒක නිසා මේ වෙලාවේ සීලය 100%ක් සම්පූර්ණයි. සීලය කියලා කියන්නේ කාය වචන දෙකයි. 100%ක් සම්පූර්ණ නිසා මේ ඉඳගෙන ඉන්න පැය කියලා කියන්නේ සුද්ධම සීලවන්ත පැය. ඒත් මදයි අපි ගෙදරක හිටියා නම් එහෙම නැත්නම් සංවාශනයකට ගියා නම් කඩපොළට ගියා නම් අපිට මොනම තාලකින්වත් විශ්වාස කරන්න බෑනේ කොයි වෙලෙක සතුන් මැරෙයිද හොරකමක් සිද්ධ වෙයිද එහෙම නැත්නම් කාමීත්‍යාචාරයට සම්බන්ධ දේවල් වෙයිද බොරු කියලා මිස් වචන පරිසවචන වෙයිද කිය ඒක මොනක්වත් වෙන්නේ නැහැ ඒ නිසා අඩු ගානේ නූපන් අකුසල් නොයිපදීම පිණිස අපි උත්සාහයක් කරනවා උපන් කුසල් අකුසල් දුරු කිරීම පිණිස හිතට ආපු ද්වේෂයක් ආසාවක් නිදිමතක් කම්මැලි මේ උද්දච්ච කුච්ච විචිකිච්ඡාව දුරු කිරීම පිණිස අපි මේ මෙනෙහි කරන්නේ අසාර්ථක වුණත් අපි හිත යොදලා තියෙන හොඳ දෙයකට නෝපන් උපන්නා වූ කෙලෙස් දුරු කිරීමට උපන්නා වූ කෙලෙස් දුරු කිරීමට ඇති ක්‍රමය තමයි සතිය. කෙලෙස් නොයිපද වීමට ඇති දේ තමයි වීර්ය. වීර්යෙන් කරන්නේ තමන්ගේ රාජ්‍ය වටේට තියෙන මේ ඊමා කඳ උරේ බල කඳ උර දාන එක. කීම සතුරුකට එන්න දෙන්නේ සතිය කරන්නේ ඇතුළට ආපු හතුරා හඳුනාගෙන මූණට මූණ දාලා සටන් කරන එක. නිසා වීරිය නැතුව සතියට වැඩ කරන්න බෑ. සතිය නැතුව වීරයට වැඩ කරන්න බෑ. ඔය දෙන්න එකට වැඩ කෙරුවොත් විතරයි අපිට సంతානේ සමහර විටක ඔය අනිංජේ ප්‍රතිපද විඥානය කියන එක නැත්තම් කයෙන් තුරව දැනගෙන ඉන්න පුළුවන් ගතිය ආනාපාන හුඳුතුම සියුම් කරන්න පුළුවන් ගතිය එන්නේ ඔය දෙන්න සමබර වෙනකොට. එහෙම නැත්තම් මේ වීරියයි සමාධියයි සමබර වෙන්නේ. ප්‍රඥාවයි මේ ශ්‍රද්ධාවේ සම්බරන්නේ වීර්ය හොඳට ඔලුව සගෙන ඉන්නේ. එතකොට තමයි මේ ගමන කඹේ යවින්න වගේ යන්න පුළුවන් වෙන්නේ. ආනෙව නැතුව උත්සාහ කරන්නේ නැතුව කවදාකවත් නෙවෙයි බී සැලසෙන්නේ නැහැ. ඒක නිසා නිතරම මේ සම්මප්පදාන. ඊට පස්සේ නූපන්නා වූ කුසල් වැඩි වීම පිණිස. නූපන්නා වූ කුසල් වැඩෙනවා කියලා කියන්නේ අපි කාම ලෝකයේ උපදිනවා කාම ලෝකේ මැරලා යන එකේ අපි අඩු ගානේ රූප ධානයකට උපචාර සමාධියක් හෝ අර්පණ සමාධියක් උපදෙවි නැත්තම් අර සංස්කෘතික ශ්ලෝකයක සඳහන් කරනවා මේ ආහාර නිද්‍රා භය මේ තුනංච
ආහාරය ගැනීම කෑම නිද්‍රාව නිදාගන්න එක නිතරම දේවල් වලට බයෙන් සැකෙන් ජීවත් වෙන ගතිය සහ මෛතුන සේවනයේ මනුස්සයයි සාන්තිරිසනයි සමානයි. ඔය හතරේ කිසියම් අපේ සත්ව ගතිය මිසක් වෙනසක් නැහැ. ධර්මේන තේෂාමදිකෝ විශේෂ. මනුස්සයර දෙන එකම විශේෂණ තමයි ධර්මය. මනසට පුළුවන් ඒ කම්මිට මේ කැම හොයන ගමන් නිදා ගන්න ගමන් බය වෙන ගමන් බෝ කිරීම සඳහා මෛතුන සේවනය කළත් ධර්මයේ ජීවත් වෙන්න. ධර්මේන හීන පශු සමානහ කියලා දෙනවා. ඒ ධර්මයෙන් ඔබ හීන නම් ඔබ නිතරම හරකෙක් වගේ තමයි ඉන්නේ. ඔබ ආයෙත් ඉන්නේ තිරිසන් ලෝකේ තමයි. යම් වෙලාවක අපේ හිත මේ ආහාරය නිසා භාවනා කරන්න බැරිය. එම් නිසා නිද්‍රාව නිදිමත නිසා බැරිය. එම් නිසා බය නිසා බැරිය. එතන වෙන කාම ආශාවක් නිසා බැරිය කියලා කියනවනේ. ඉතින් අපේ මුතුම මනුෂ්‍යත්වයක් ලබන්න පුළුවන් මේ චිත්තක්ෂණේ තිරිසන් භාවයටපත් වීමක් වෙනවා. එනිසා අපි බලන්න ඕනේ මේ පණ තියෙනකම් පණ නෙලලා තියෙනකම් බුලුවාන්තරන් ධර්මයේ දිහාට කටයුතු කරනවා. අපි තිරිසන් භාවයේ යන්න තියෙන අවස්ථාව නතර කරනවා විතරක් නෙවෙයි දේව භාවයකට යන්න පුළුවන් තරම් අලුත් කුසල් එකතු කරන ශක්තියක් එනවා. ඒ විතරක් නෙවෙයි උපන්නා වූ ඇති කරගත් ආ වූ ඒ කෙලෙස් කුසල් වඩා වර්ධනයේට භාවනාවේ පරිපූර්ණ දියුණු කිරීමටත් මේ සතර සම්පප්පදානම තමයි අවශ්‍ය කරන්නේ. නැත්නම් වීර්යය තමයි අවශ්‍ය කරන්නේ. එනිසා අපි කොතන ඉන්නවද කියන්නේ බෑ චිත්තකර හතරම තියෙනවා. නෝපන් කෙලෙස් නොයිපදීම් පිණිස වැර වඩන වෙලාවකුත් තියෙනවා. උපන් කෙලෙස් ප්‍රහාණය පිණිස වැර වඩන වෙලාවකුත් තියෙනවා. නෝපන් කුසල් වර්ධනය කරන වැඩ පිළිලුකුත් තියෙනවා. උපන් කුසල් දියුණු වැඩ නෝපන් කුසල් ඇති කරන වෙලාවකුත් තියෙනවා. උපන් කුසල් දියුණු කරන වෙලාව. ඔය හතරම යෝගාවචර ජීවිතයේ සිද්ධ වෙනවා. ඉතින් ඒ සම්ප්‍රදාන සම්පූර්ණ වීම කල්පනා කරලා බලනකොට ඉබේ අපි සිද්ධ වෙන්නේ. ආනේ ඔක්කොම එකතු කරපුවා තමයි මේ තද දිමුත්තතාව කියලා කියන්නේ. මෙන්න මේ විශේෂයි ඇලී නැමී ගත කරන ගතිය තියෙනවනම් ඒක හැමදාම දිනුවකට වඩා වර්ධනය වෙන තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ කරගෙන යන වැඩේ තියෙන වටිනාකම අපි විසින්ම මේ ආකාරයෙන් දස ආකාරයේ කොළස් ආකාරයෙන් කල්පනා කරලා බැලුවොත් හරි ලොකු මේ නිදහසක් හිතට ලොකු විමුක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කවදාකවත් අනුන්ගෙන් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. තමන්ගෙමයි ලැබෙන්නේ. නමුත් ඒකට ඒ ආකාරයෙන් කල්පනා කිරීමෙන් කවදාකවත් මේ වගේ බනහන් නැතුව ධර්ම සාකච්ඡා කරන්නේ නැතුව වීර්යවන්ත පුද්ගලෙන් ඇසුරෙන් තොරව ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ දවසක මේ වගේ මේ භාවනා කඳවුරකදී අපිට හම් වෙන්නේ ජීවිතයට පුදුමාකාර අලුත් වීමක්, නැවත සලකා බලන්න පුළුවන්, හිත අලුත් කරගන්න පුළුවන් තත්ත්වයක්. මේ හැම දෙයකින්ම වෙන්නේ නැතුව ආගන්තුක උපක්ලේශ වලින් හිත සම්පූර්ණයෙන් කෙලසෙන්නේ වීර්ය නැති වෙච්ච දවස. වීර්ය තියෙනවනම් නිතරම දක්ෂ වෙලා ප්‍රබෝෂර වෙන්න පටන් ගන්නවා. එනිසා අපි උත්සාහ කරමු අපි මේ කරගෙන යන වැඩ දිගට කරගෙන යන්නේ කාටවත් කියා පාණ්ඩවක්වත් බයටවත් නෙවෙයි බුද්ධාජි උත්මෙන් වාසීලා කියපු කරගෙන ගිය වැඩ අපිටත් අපේ ශක්ති ප්‍රමාණයෙන් තව තවත් මේවා දිනු පවණු කරගෙන අභ්‍යන්තර සාසනයත් බාහිර සාසනයත් කියන මේ දෙකම තනාවර්තනය කරගන්න මේ වීර්ය සම්බොජ්ජංගේ මනාසී අපතුල වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව සමගම අද ඇයකොත් විනාඩි 15ක් අතර කල් අරගෙන තිනවා ධර්ම දේශනාව මෙතෙන් સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රතිඋපකාර කියලා කියන්නේ නැවත උපකාර කරනවා කියන එකයි. කරපු කෙනාට ප්‍රතිඋපකාර කරනවා. කළගුණ සලකනවා කියන එක. කෙලේ ගුණ දන්නේ පඩික්කම විතරයි කියලා දැන් කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සමත භාවනාවේ ජීවුන වෙන්නේ උච්චාවච භාවයකින් ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ. විපස්සනා භාවනාවේ ඒක ඒකාන්ත දිගට යනවා මරුණත් ඊගාව දාසේ එතෙන්ද පටන් ගන්නවා. ඒකයි ඔය සමානතර බෑනේ භාවනා කරන්න යනකොට මේ අපි කොච්චර උත්සාහ කරත් මේ ඉඳපු ගාම පැමිණිච්ච කෙනා බට ගන්නකොට අල්ලනවා. මම පොඩි ළමයි. ඉතින් යා බනෝ නිතර මේ වඳින්න හිතන මට මයේ තියෙන ගතියක් නැහැ. මම නැමුණි 26 දී. 26 කියලා කියන්නේ ඉතින් සෑයෙන මෝරලානේ මම. මට කවුරු හරි පේනවනම් මට වැඩි අවුරුද්දකට කලින් හරි විපස්සනාට බහැලා ඉන්නවා. මට පුදුම ගෞරවයක් එන්න පටන් අර ගන්නවා. මොන ආශ්චර්යයක්ද මේ. ඒ කාලේ සම්පූර්ණ කාම ලෝකෙනේ. මුත් මට හම්බෙලා දැන් අවුරුදු 17 විතර වාර. ඇවිල්ලා ඌ පඬිතුගන් කිය گیا
මේ කරන්න ඕන භාවනා කරන්න ඕන කියනකොට මට ඉතින් පුදුම හුරතලයක් ඇති වෙනවා මේ හිතලවත් හිත කරන්න බැරි දෙයක්. ඊයේ කලින් කලින් එන්නේ මොකෝ අපි ගියාත්මුණින් ගෙනාවු ගැම්මනේ ඒක කවදා විපස්සනා කියන එක මේ ආටෝපෙන් දෙන්න පුළුවන් දැන වෙන්නේ ඇතුලේ ලේවලම තියෙනවා. ඉතින් මේ කාලේ මහ පුදුමම කාලයක්. අපි වපුරන තැන් වල නෙමෙයි පරගන්නේ. ඉතික දැන් වල මේ විවිධ ආගම් වල කට්ටිය පුංචි ළමයි පුදුම විදිහට එන්න පටන් ගන්නවා. ඉතින් හරියට යාට ඒ වෙලාවට ඒ ගැම්ම දුන්නොත් අල්ලුව දුන්නොත් ඇත්තටම අල්ලුව දෙන මනසට ලොකු දහයක් එනවා. අර පිපිලා එන්නේ නිකන් මේ පුදුම ලස්සන පිපිලා. ඒ හේතුව මොකද? ඒ ගෙනාවු පාරමිතා ශක්තිය. මුචි අපේ තුල තියෙන ප්‍රමාණය නැති ප්‍රමාණය අපි දන්නේ නැහැ. නමුත් ඒ සඳහා කරන උත්සාහය පුදුමාකාර ආර්ය උත්සාහයක් තියෙන වටිනවා. ඉතින් සා දිගටම වැඩ කරගෙන ගියොත් ප්‍රතිම්ම මේ වැඩේ කවදාකවත් වෙනගෙනුට පවර්ණා කරගන්න බෑ. සංසාරේ කවදා හෝ කළ යුත්තක් තියෙමනම් අපි දැන් මේ යොදන කාලේ ඊට පස්සේ අනිවාර්යයෙන්ම සතුට වෙන්න පුළුවන්. මේක වීඩියෝ තුලින් හොඳට විස්තර කරලා දෙන්න පුළුවන්. මේ යොදනදී ජරාදිරාවට යන්නේ. විරියවතෝපන කිං නාමන සිජ්ජති කියලා කියනවා. වීරියවන්තයාට මොනවද විනිවිද යන්න බැරි කියලා. ඕන දෙයක් විනිවිද යන්න පුළුවන්. ඉතින් ඒකට මේ පිටිමිම වෙන්න ඕන ගමන්නේ. එමගෙන උගව දෙනේ තටමනවා. උගව දෙනේ තටමනවා. මේකට මේ පිරිමි ආත්ම බාහිර ලැබුවා. අවුරුදු 7 වහන වෙන්න ලැබේවා. යනුනේ. ඒදි මම ගහගන්න කිව්වා නෙවෙයිනි මං කිව්වේ මං අනිත් පැත්තට කිව්වේ. දැන් මගේ පැත්තට කතා කරන්න බෑ. ඉතින් එනිසා මොනම තාලකෙමත් අපි මේ මොනම දෙකින්වත් අතපල්ලේ වැටෙලා නැහැ. දම්පර රත්තරන තියෙන්නේ. මේක වැඩ ගන්න දන්නවනම් ඒක දක්ෂයි. දන්නේ නැත්නම් චරිචුරු ගන්න ගත්තොත් මොනාටවත් නම්බු කරන්න බෑ. ඉතින් එහෙනම් ඉතින් අතපල්ලේම තමයි. අපි ලැබිලා තියෙන දේ නම්බු කරගෙන යනවනම් ඒක සම්බන්ධ කරන්න බෑ මොනම දෙයකට. ඒක තියෙනවා මේ බික්කු සූත්‍රය කියලා එකක්. හරි ලස්සනයි. ඒ සාහිත්‍ය හොඳට මේ වගේ මේ සංවේග බලන බණ ඇහිලා හොඳටම ඉන්න නමුත් තද්දවල ගැස්ට්‍රයිටිස් එකක් තියෙනවා. කියන්නේ මොන්නම විජේකත් ඉන්න බෑ හැන්දාවට තියෙන පුදුම මේ වේදනාව. නමුත් අන්තිමට තේරුම් අරගන්නවා මේකත් මැරෙනවා. කොහොමවත් මම වීර්ය කරන්න ඕන කියලා කර කර ඉනගෙන සක්මනට යනවා ඉන්න බෑ. දනව බඩ දනව කියනවා ඊට පස්සේ අත්තලෙ එල්ලෙනවා. උඩ තියෙන මේ ආලම්බන රාජ්‍ය මේ පැත්තෙන් අත්තල තිනවා. ඒකේ අල්ලගෙන සක්මන් කරගෙන ඉනකොට මේ ආඳුරුව සක්මනේ මැරලා වැටෙනවා. මැරලා වැටලා කෙලින්ම දිවි රෝග යනවා. මේ ආඳුරුව තාම ඉන්නේ සක්මනේ. ජීවිත පිළ ගියාට පස්සේ ඉති විශාල පිරිසක් ඇවිල්ලා මේ බෙර ගහනවා, දවුල් ගහනවා, අපේ වැඩේ හරි ආවා කියලා උත්සවයලා ඇති කරනවා. මේ ආහුඳුරන කල්පනා වෙනවා මේ පිරිසක් දාන දෙන්න ඇවිල්ලා වෙන්නේ නැති කියලා. මේ ආහුඳුර වෙනතරත් ඇටි විම්බලාගෙන ඉන්න හදනකොට දිව්‍යාංගනාව වටයක් ගොඩාක් ඇවිලිවල ඒ සිල්ලන් දැන් හරියන්නේ නැහැ කියලා විශාල කන්නඩියක් අල්ලන ආහුඳුරන් ඉස්සරහට බැලූ බැලමට දිව්‍යාත්මයක්. ඒසුර කියනවා මේ තමයි ඔබතුමා වෙනුවෙන් මේ ඉන්න දිව්‍යාංගනාව, මේ තමයි අත්වැසියෝ, මේ තමයි විමානේ. කරුණාකරලා මේකට ස්පර්ශ කරන්න. මේක ස්පර්ශ කරපු ගමන් ඔබතුමාට මේක අයිති වෙනවා කියන්නේ. ආඳුරන්ට රත් වෙනවා. දැන් ඉතින් දිවි භික්ෂු ආඳුරෝනේ. භික්ෂුව මේ දෙවියන් දෙවියෝ වෙනවා. අත්තන මේකට අත තිබ්බ ගමන් දැන් මගේ අයිතියට එන්නේ. ආවට පස්සේ මං ඉවරයි. හරි පාට කල්පනා කරන මහා අමාරුක දැන් ඇතුනේ. මේ දිව්‍යාංගනාව සම්පූර්ණයෙන්ම කෙලිදෙලෙන් ගත කරනවා. ඒකට කියනවා යන් අපිත් එක්ක යන් මාමෝ යමන් මචන් මාමුදේ නාන්ද යන්න නේද. එතකොට මයාට කල්පනා කරනවා මට දිව්‍යාත්මේ නම් මට චුතේලා මනුස්ස ලෝකෙට යන්න පුළුවන්. චුත වෙන්න ඕනේ يعني නිවිලෝකෙට යන්න පුළුවන්. දැනගොත් මෙයා කියනවා මම සාස්තුන් වහන්සේගේ ශිෂ්‍යයි මම සාස්තුන් වහන්සේ බලන්න යන්න කැමතියි කියලා. දිව්‍යාත්මේ හරි මාත් එන්න යන් කියලා ඔක්කොමලත් එක්ක යනවා. ඊළඟ බුදුහාමුදුර කාට කියනවා අනේ බුදුහාමුදුරේ මාව බේරගන්න. එච්චරයි. මාව බේරගන්න. එතන ඇයි කියේ. ස්වාමීන් වහන්සේ මම මේ සම්පූර්ණ මේකේ පාවෙලා තමයි කැලේකට ගියේ. මට මෙච්චර වේදනාවක් තියදී මම සක්මන් කළා කියනවා මම දන්නෙත් නෑ. හක්කුනි මැරිලා තියෙනවා. කීම දිවිලෝක ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මම දැන් මේ ඉන්න තත්ත්වෙදී මේ එකකට හරිය බැඳුනොත් මේ ගේ අඩිය තිබ්බොත් ඉතින් මට ආයේ කවදාක කපකට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මේ අවුරුදු 100ක් එක දවසයි තිබී ලෝකේ. දිගුව සෙට් එකක් හම්බෙන්නේ. අදවල අපරාධයක් අපර රාජ දඬුවමක් අපේ.
ඊට පස්සේ සරුවත්නන්ද කියනවා මහාන උඹ ඒ කාලේ සතිය පුහුණු කරා නම් මේ සතියෙම හිටපන් එතකොට උඹ මේ ධර්ම රතේ කියලා එකක් හම්බ වෙනවා ඒ ධර්ම රතේ යෙදිලා තියෙන නිවන තමයි නිස්සද්ද රතය අත් දෙක තියන්න තියෙන බයලජ්ජද ඒකේ හේතු වෙන තියෙන වීරියේ උඹ උඩටලා හිටපන් දේවාත්මෙම ඉඳගෙන සතිය පිහිටවපන් කියන බුදුහාම විශ්වරහම රහත් වෙන ඒ බණ අහන ගමන්ම රහත් වෙන ඒ චරිතය බලනකොට ඒ සංසාරේ ඉඳගෙන ඉන්න බෑ මොකද මේ ගැස්ට්‍රයිටිස් දනවා කියන්නේ ඉතින් මේ ගැස්ට්‍රයිටිස් හැදිච්ච කට්ටිය තමයි ඒක දන්නේ මරියන් කියන්නේ මොනවත් බෑ නිකන් දියට දෙමිරිකනා වගේ මිරිකන්නේ එල්ලිලා හක්මන් කරනකොට ඒ හැමදෝ දන්නේ වැටලා මැරිලා ඉතින් ඒ කියන්නේ ඒ ගත්ත සතිය එහෙමම ගිහිල්ලා ඒ සංසාර කල්පනාන මහ පද්ද බල අමාරෝක වැටුනේ දිවි ලෝකෙ ගිහිල්ලා මැරිලා හරි පින් කරලා ඔයගොල්ලෝ දාන දෙලිලා ගියත් එහෙම ආයේ එන්න එපා මේ චරිතුරු ගාන නෑ ඒක නැත්තම් අර ලැබුණාට පස්සේ දිව්‍ය සම්පතේ අනිවාර්යයෙන්ම මනාප වෙනවනේ. ඒ හැමෝටම කල්පනා කරන මම මේ සම්පූර්ණ විවේකයක් හොල්ලන්න ගිහලා පැවිදි වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ මේ සනකෙලියක මැදි වෙලා. මේගොල්ලෝ මේ ප්‍රීති ගාය ගීත ගායනා කරනවා. මට මේ මා මේ මේකත් දෙන්න හදනවා. විමානයක්. ඒ වෙලාවෙත්ම ක්ලික් කළා දිනවා මට දැන් දේව බල තියෙනවා. මේකට අත තිබ්බොත් මම මේකට අයිතිකාර වෙනවා. මට පුළුවන් මේ වෙලාවේ චුති වෙලා මම හොඳ වෙලාවට පුත්‍රයන් වහන්සේ ජීවත් වෙන කාලේ කලින්ම ඇවිල්ලා ඔය ඒක තියෙන ඔය ඉන්ඩිසෙරි ලයිෆ් සයිරෝගේ පොතේ ඔය සූත්‍රයේ විස්තර කරපු බණ ටික තියෙනවා. එම් සූත්‍රයේ බික්ඛු සූත්‍රය කියලා තියෙනවා. සංයුත්තනිකයි වෙන්න ඕනේ. ඒකට කියපු බණ හරිය ලස්සනයි ඔය ඉන්ඩිසෙරි ලයිෆ් පොත සයිරෝගේ පණිසංශගේ පොතේ මේ ඔය බණ ටික දීලා තියෙනවා මේ ඒකට කියන්නේ ධම්ම රත කියලා. උඹට ධර්ම රතයක් හම් වෙනවා මෙන්න මේ ලකුණු ටික තියෙන ධම්ම රතේ පුතෝකට ගොඩ වෙලා ඒ කියන්නේ උඹ අර අනින්දිය ප්‍රතිපද විඥාණයට දාගෙන ඉස්සද්දෝ හිටපන් උඹට මොනවක්ද දැන් කරන්න බෑ කාටවත් උඹේ පුරුදු කරපු ධර්මයේ තියෙන එකට හිත දාගෙන හිටපන් ඉතින් යන්න වෙන්නේ එතෙද්දිම නිවන් දකින්න ඒ නිසා මේ ලෝකේ පුරුදු කරපු දේ අය කාටවත් මේ උදුර ගන්න බෑ ඒ නිසා විපස්සනා අනිත්‍යව නම් මේ පෙන්සලෙන් ලිව්වා ඉරේසරකින් මැකෝ වගේ තමයි මේක නෑ. බලන්න. කියනවනේ සක්‍රදේවෙන්ද ඉන්න දැන සුමානකට සැරයක් එකතු වෙලා මොනවාද මේ ධර්ම මණ්ඩපේ රැස් වෙනවයි කියලා. ඒත් මෙහෙන් අරගෙන ගිය කත්තේ තමයි කැසට් ප්ලේයර් අරගෙන යන්න ඕනේ. CD එහෙ නෑ. CD ටික අරගෙන යන්න. හරි ඒ ඔක්කොම මෙහෙන් බණ අහලා මෙහෙන් සද්ධාහ පිටවන කුසල ඡන්ද පිටවන CD අරගෙන ගිය කත්තේ. එහෙ හැබැයි MPC තියෙනනේ ප්ලේයර් එකේ නැතුව බෑ. මේ එහෙ ගිහිල්ලා එහෙදී බුද්ධ ධර්මයට එන්න බෑ. දියුණු කරන්න පුළුවන්. දියුණු කරන්න පුළුවන් මෙහෙදී උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ කන්වින්ස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ තරම කාම ලෝකයක් තියෙන්නේ. මෙහෙන් අරගෙන ගියොත් ඒ ට්‍රක් එකේ යන්න පුළුවන්. ඒ නිසා මේ දිවි ලෝක යනවායි කියලා කියන්නේ අලිම මේ ඩෙත් සෙන්ටර්ස් එකක් වගේ. ඒ කියන්නේ මේ බරපතල වැරද ඇතුව හිර දඬුවමක් වගේ එකක්. මට නම් මේ කවුරු හරි ප්‍රාර්ථනා කරනකොට මේ දාන දීලා හරි මේ මිව වෙන්න කියලා ඇඟ හිරි වැටෙනවා මේ කොහෙද මේ ඉල්ලන්නේ කොහෙද යන්න හදන්නේ මොකද ඔය දිවි ලෝක උඩම තමයි මේ මෙයා ඉන්නේ. කවුද මේ පසවර්ති මාරයා? උඩම ඉතින් කිට්ටු වෙන්නේ වසවත් යනකට තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේකෙදීම වැඩ ඉවර කරගන්න මිසක් ආයේ පස්සට වරිගෙනන් තියාගන්නේ නැහැ. ඈ? ඔය බ්‍රහ්මදරීසින් ධ්‍යාන ලැබපු කට්ටියටනේ. ඒක ඊට වැඩිය භයානකයි ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එක වගේ. දැම්මට පස්සේ ආයේ අරින්නත් බෑ ෆුල් ෆ්‍රීස් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඈ? අදුචිලෙගෙත් බොහොම සන්තෝෂේ සන්තුෂිතයි රාජන් වහන්සේට ඉන්න පුළුවන්. බන අහන්න පුළුවන් මෙහෙන් කරගෙන ගිය කට්ටිය අඩු ගන්න නිසන්වනේ ගිහිල්ලා තියෙනවා කියලා සාතිකේ තියෙනවා. එහෙම නැත්නම් මේ පේමිසිරි ආමරු ගාවත් හිටියයි කියලා මොනවා හරි තියෙනවා නිකන් එහි බාර ගන්න නැහැ. ඒක මම දන්නේ ළඟදී නම් පණිවිඩයක් ආවේ නැහැ මට. කියන්න දන්නේ ඉතින්. දැන් පිරිමි ආත්මයක්ලු තියෙනවා. මාත්‍ර දිව්‍ය රාජ කියලා පිරිමි ආත්මයක් තියෙන්නේ. රුවචන්දනගේ බණ අහලා නිවන් ලැබලා තියෙනවා කියලා කියන්නේ. කොහමරි ඒ කියන්නේ ඔය දැන් අර බ්‍රහ්ම ලෝකේ මේ තාම ඒ මේ
කාශ්‍යප සරුවචනාංශිකෙන් නිවන් ලැබුවා පැත්තෝ තාම ඉන්නවා කියලා කියනවා. බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඈ? තේරුණේ. නෑදී ඒ කියන්නේ බෑ ඒ වුණත් සමහර වෙලාවට බෝස්ටන් වහන්සේ නම් විපස්සනා වශයෙන් නිවෙන්නේ තියෙන්නේ සංඛාරෝපේක ඥානෙ දක්වාම ගිහිල්ලා දින ඊට පස්සේ සිංහ ආත්ම නරි රිලා මේ වඳුරු ආත්ම ලැබලා තියෙනවා. ඒකේ විශේෂතා තියෙනවලු. ඒ ත්‍රිසං ආත්මෙත් විශේෂතා තියෙනවලු. ඒ කියන්නේ මිනිසෙකුට වගේ මේ විශේෂ හැකියාවල් තියෙනවා. පෙර හිටපු ආත්ම දැක් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපි දන්න බයොලොජි වල කියවෙන එකක් නෙවෙයි. ආරචින වෝකින් මෙඩිටේෂන් කියලා ආටිකල් එකක් තියෙනවා සුයිමාලි ලීලා තියෙනවා ඒ කිව්වද ඒ ඔය දැන් ඉන්නේ බිකුනේ ඒ කියන දෙනවා ඇතින්නියක් කරන්න ගිහිල්ලා උඩු තොල නැහැ කියලා අප්සෙට් වෙනවා ආනපානේ කරන්න බැරි එමි උඩු තොලේ හැපෙන්නේ බලන්න ඉතින් ඇතින්නි try කරනවා හරි වැඩේ මට නම් බෑ කරන්න උඩු තොලක් නැහැ කියලා අතල්ලනවා ඒ විනෝයික දිනුම් බිය ලෝචිගේ අක්ක නංගිනේ උඩුතොල නැහැ කිය. ඇයි ඇයිස මේ මේ බම්බුගේ අඹෝ කියලානේ කියන්නේ තරසති දෙවිනාසුද? දැන් හදාගන්නේ බ්‍රහ්මයාටත් දැන් වයිෆ් ඉන්නවා. තරසති දෙයියෝ බ්‍රහ්මයාගේ අඹෝ කරලා තියෙනවා. ඒක කියන්නේ බම්බුගේ අඹෝ කියලා කියන්නේ. බම්බුගේ අඹු කියලා කියන්නේ සරස්වතිගේ තරම් මේ නිකන් ඉන්න දෙන්නේ නැහැ දැන්. ඉතින් ඒක මොනවාක්ද දෙපා මේ ජීවිතේ ඉවර කරන්න බලන්න. හොඳයි දැන් මේ කට්ටි ඇවිල්ලා තිනා අපිට දැන් නතර කරන්න වෙනවා.